හොඳයි අයිවන් පුතේ, අපි වැඩට කාරණා කරමු. පුතේ දැන් අපි පහුගිය දවසේ සාකච්ඡා කළේ 24 රිවිෂන් පන්තිය වලගේ අපි කතා කරමින් උන්නේ දාරිත්‍රක සහ දාරිත්‍රක ඒ වගේම ප්‍රේරක සහ ප්‍රතිරෝධක හරහා ප්‍රත්‍යාවර්ත දහරා ගමන් කිරීම පිළිබඳව අපි සාකච්ඡා කිරීම කළා. මතකයිනේ ඔයාලට? හරි. එහිදී අපි ඒ ඉගෙනගත්ත කරුණු පිළිබඳව අපි නැවතත් පුතේ අවධානය යොමු කරමු. හරි. රයිට්. මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ගිය සතිය අපි ඉගෙනගත්ත කරුණු ටික සාකච්ඡාවේදී අද අලුතෙන් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්න නිසා මම චුටි පැහැදිලි කිරීමක් කරන්නම්. එකපාරම ප්‍රතිපාදනය කරන මොකක්ද කියලා අහසින් කඩා වැටෙන වගේ එකපාරම කියන එකට වඩා මම පුංචි පැහැදිලි කිරීමක් නැවතත් කරන්නම්. හොඳට බලාගෙන අහගෙන ඉන්න මම මේ කියන කාරණා පිළිබඳව. පොතේ දැන් හිතන්නක මෙහෙම මෙතන තියෙනවා පොතේ අපි හිතමු ප්‍රතිරෝධකයක් තියෙනවා. මෙතන තියෙනවා ප්‍රතිරෝධකයක්. මේ ප්‍රතිරෝධකයට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙනවා. හරිද? මේ ප්‍රතිරෝධකයක් තියෙනවා. හරි, මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙනවා. එතකොට අපි ලබා දෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය Vs කියලා ගත්තොත්, මෙතන ඉඳලා කරන්ට් එක I කියලා ගත්තොත්, ප්‍රතිරෝධකයේ හරහා විභව බැස්ම අපි ගත්තොත් Vr කියලා. හරිද? ගිය සතියේ අපි මේක කතා කළා. මෙයාගේ ප්‍රතිරෝධකයේ විභවය Vr කියලා ගන්නවා. හරිද? හරි. එතකොට අපි කිව්වා ගිය සතියේදී මෙන්න මේ කාරණාව පිළිබඳව ප්‍රතිරෝධකයක් කරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ගමන් කරද්දී නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරද්දී එයාගේ තරංග රටාවයි කලා රූප සටහනයි අපි අඳගත්තා. මතකයිනේ? එතකොට මෙයාගේ තරංග රූප සටහන අපි ගත්තට පස්සේ අපි දැක්ක මෙන්න මෙහෙම දෙයක්. මොකද දැක්කේ? කාලයේ ඉදිරියේ වෝල්ටීයතාව ප්‍රස්ථානගත කළා. කාලයේ ඉදිරියේ වෝල්ටීයතාව ප්‍රස්ථානගත කරනකොට අපි දැක්කා සයිනාකාර තරංගයක්. මෙන්න මෙහෙම මෙයාට අපි කිව්ව මේ තමයි මෙයාගේ වෝල්ටීයතාවය VR. හරිද? ඒ වගේම මෙයා හරහා දරන කරන්ට් එක I නම් I යන්නේ මෙන්න මේ එකම තරංග රටාවට යන්නේ මෙයා I කියලා අපි කිව්ව මෙන්න මේ කරන්ට් එක. එතකොට මේ දෙන්නම එකම කලාවේ තියෙනවා කියලා අපි කිව්වේ. අපි කිව්ව සම කලාවේ තියෙනවා කියලා. පැහැදිලිද? අපි මේකට කිව්වේ තරංග රූප සටහන. තරංග රූප සටහන. අපි මෙයාට අදාළව කලා රූප සටහනකුත් ඇඳා. මතකයි, මෙයාට අදාළව කලා රූප සටහන අදිද්දී වෝල්ටීයතාවයයි ධාරාවයි එකම කලාවේ තියෙන නිසා එකම දිශාවට මේ දෙන්න ඇඳා. අපි මෙතනදී ඇඳා දිග රේඛාවක් සහ කොට රේඛාවක්. දිග රේඛාව VR, කොට රේඛාව I කියලා ගත්තා. අපි මේකට කිව්වා කලා රූප සටහන කියලා කිව්වා. මතකයි නේද? අපි මේකට කලා රූප සටහන කියලා කිව්වා. දැන් මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ගිය සතිය අපි මේ ඉගෙන ගත්ත දේම මං චූටි රිවිෂන් පාඩක් දාන්න ටට්ටක් ගාලා අද අලුතෙන් දරුවෝ ඉන්න නිසා. පැහැදිලිනේ? ලියන්න, මේක ලියලා තියෙනවා, ලියන්න එපා, බලාගෙන ඉන්න. අනිත් අය ටක් ගාලා ලියන ටොපික් එක ලියා ගන්න දරුවනේ. ලියන්න. ප්‍රතිරෝධකය කරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ගැලීම. එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. ලියන්න පුතේ ටොපික් එක. ටොපික් එක ලියන්න. ප්‍රතිරෝධකයක් හරහා නැත්නම් ප්‍රතිරෝධකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. ප්‍රතිරෝධකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. ප්‍රතිරෝධකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. පැහැදිලිනේ? ප්‍රතිරෝධකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම කියලා පුතේ අඳගන්න මෙන්න මේ සර්කිට් එක ටක් ගාලා. ගිය සතියේ මේකට සම්බන්ධ නවීෂදරුවෝ ඉන්නවා කීප දෙනෙක්. එයයි මෙන්න මේ සටහන ටක් ගාලා අඳගන්න. මේව ටක් ගාලා අඳගන්න. හරි. මොකද මේකට ගිය සතියේ ටිකක් අපහසුතාවයකට සහ නොතේරිච්ච කරුණු කුයි කීපයක් තියෙනවා කියලා දරුවෝ කීප දෙනෙම කියපු නිසා මම නැවත මේ කොටස කතා කරගෙන යන්නේ. අඳගන්නකොට ටක් ගාලා සර්කිට් එක මෙයා අඳින්න. ප්‍රත්‍යවර්ත සැපීම VS ප්‍රතිරෝධකය R කියලා අපි අරගෙන තියෙනවා. මෙයා විතරයි අඳින්නේ මේ සටහන අඳගන්නකොට ටක් ගාලා. ඉක්මන් කරන්න. හරි, අඩුපාඩු තව තියෙනවා නම් ඉක්මන් කළ ඉවර කරගන්නකෝ. හරි, ඉක්මන් කරලා ගන්න බලන්න.
හරි. ඉවරයි නේද? ලියන්න පුතේ මේ රූප සරහනට ඉදිරිය ලියන්නක මෙන්න මෙහෙම. මෙයාට ඉදිරිය ලියන්න. මෙහෙම ලියන්න. ප්‍රතිරෝධකයක් කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී වෝල්ටීයතාව හා ධාරාව සමකලාවේ පිහිටයි. වෝල්ටීයතාව හා ධාරාව සමකලාවේ පිහිටයි කියලා දාලා පුතා ඔයා යටින් තරංග රූප සරණ කියලා මෙයක් කලා රූප සරණ කියලා මෙයක් ඇද ගන්න. මෙතනදී මේ තරංග රූප සරණ අඳින්දි මේ තරංග දෙක පාට දෙකකින් පුළුවන් නම් අඳින්න උත්සාහ කරන්න. පාට දෙකකින් අඳින්න. හරි. ඉක්මන් කරන්නකෝ. හරි. ටක් ගල මේ ඇදලා ඉවර කරන්නකෝ. තරංග රූප සරණ සහ කලා රූප සරණ. හරි. මේ ඇඳලා තියෙන අය චුට්ටක් බලාගෙන ඉන්න. අනිත් අය ටක් ගල ඇඳ ගන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි ඉක්මන් කරලා ගමු අපි. හරි ඉක්කුලින් ගමු. ඇඳලා ඉවර නම් මට කියන්න ඉවරයි කියලා. ඇඳලා ඉවර නම් කියන්න ඉවරයි කියලා. ඉවර නම් කියන්න. ඇඳෙනවා නම් ටක් ටක් කරන් ඉවර කරගන්න. ඇඳලා ඉවරයි ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න ඉවරයි කියලා. හරි ඉවරයි කියලා කියන සමහර දරුවෝ කීප දෙනෙක්. තව අඳින අය ඉන්නවද? තව අඳින අය ඉන්නවද? නෑ නේ. මම මේක මකන්නද? රයිට්. කවීෂ මොකද්ද කියන්නේ? සර් රෑ දෙකේ ක්ලාස් එක කවද්ද කියලා අහන්නේ මොකද්ද? කවීෂ වල අහන එක පැහැදිලි නෑ පුතේ. මොකද්ද අහන්නේ? කවි ශාහනතික මැසේජ් එක මට පැහැදිලි නැහැ. පොඩ්ඩක් අටේ ඉඳලා දෙක වෙනකම් රැට තියෙන ක්ලාස් එක. අටේ ඉඳලා ආව කියන්නේ සෙන්සර් ක්ලාස් එක ගැන දාන්නේ. හරි.
ඒක තියෙන සෙනසුරාදානේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එක වෙන්න මං හිතනවා ඇහෙන්නේ. මේක අපි ඊයේ තිබුණා. හරි. එතකොට මට කියන්න මේ ක්ලාස් එකේ කවුද ඒ ඊයේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය ඉන්නවනේ මට පොඩ්ඩක් කියන්න. ඊයේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය ඉන්නවනේ පොඩ්ඩක් කියන්න. මේ පන්ති ඉන්නවද ඊයේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය? රයිට්. ශෂිකා ශාන් ඉන්නවා. හරි. තව කවුද ඉන්නේ? එච්චර දෙන්නේ. රයිට්. ලසින්දු ජාම් එකක් තියෙනවා. දෙකයි. එච්චරද? දැන් ඔයාලට අපි මේ ඩිස්කෂන් ක්ලාස් එකක් දාලා දෙනවා සෙනසුරාදා හැන්දෑවේ 8:00 ට. ඒ කියන්නේ අපි දෙන්නේ ෆුල් පේපර් එකක්. ඇත්තටම අපි අර භෞතික පන්තිවල දරුවන්ට, කුරුණෑගල සහ නුවර පන්තිවල දරුවන්ට භෞතිකව පන්තිය ලියන පේපර් එක. ඒතර ඔන්ලයින් දරුවන්ට අපි ඒක PDF එකක් වගේ ලබා දීම සිද්ධ කරනවා. ඒ අයත් ගෙදරින් ෆුල් ට්‍රයි එකක් දෙන්නේ පේපර්ස් වලට උත්තර ලියන්න. ලියලා ඒ උත්තර පත්‍ර ටිකත් එක්ක සෙනසුරාදා රෑ 8:00 දින ක්ලාස් එකට එන්න. ඒතර ඒකේ වැඩි ඉවර වෙද්දි සාමාන්‍ය රෑ 12 පයින්නවා. ඊයෙනම් මම හිතන්නේ පාන්දර 1:30 2ට කිට්ටුන මම හිතන්නේ පන්ති වැඩි ඉවර වෙද්දි ඊයේ. එතකොට එහෙම තමයි. හරි ඒ නිසා මේ මොනවද අර උපරිම චප කිරීමක් පුතේ වාරණ දෙන්න ඕනේ. තව මොකද විභාගෙට තව දෙන්නේ මාස 3යි සති 3යි ඈ. මාස 3යි සති 3යි විභාගෙට තියෙන්නේ. ඔය මාස 3යි සති 3 හරියට ප්ලෑන් කරලා මේ ගේම් එක ඔයාලා වින් කරුවොත් එහෙම කිසි අවුලක් නැතුව ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි මොනවා හරි ක්‍රමයකින් පිස්සුවක් කෙලියොත් නන්නස්තරයි. පැහැදිලිද? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වාගේ ජීවිතය මේක හරියට බැලන්ස් එකේ ගිවාගෙන යන්න. මොකද හේතුව මේ නැත්තම් වාගේ මොන අනාගතය ගැනම තියාගෙන හීන සියල්ලක්ම සුනු විසිරලා යන ලොකු වෙලාවක් යන්නේ. මොකද එක්සෑම් එකේ රිසල්ට් එක මත ඔය හැමදේම පොතේ වෙනස් වෙනවා. පැහැදිලිද? හරි ඒ නිසා ET වලට ඒකක් ගන්න ඕන නම් මම කියන විදිහට වැඩ ටික කරන්න. එතකොට ඔයාට කිසි අවුලක් වෙන්නේ නැහැ. හරි. රයිට්. ඒත් එක්කම තව එකක්. දැන් ඔයාලට පුතේ දැන් අපේ ඔන්ලයින් 24 ඔන්ලයින් ක්ලාස් එකේ අද විතරයි ඔයාලට මේ මේ මාසේ සඳහා, ඒ කියන්නේ මේ ඇවිල්ලා ජූලි මාසෙනේ, ජූලි මාසේ අද විතරයි ඔයාලට ෆ්‍රී ලින්ක් එක හැමෝටම අපි ගෲප් එකට දාලා තියෙන්නේ. හෙට ඉඳලා ඔයාලගේ ගෲප් එකට, ඒ කියන්නේ සමුදා ඉඳලා සමුදා, ඒ කියන්නේ හෙට ක්ලාස් එක ඉඳලා ඔයාලට ගෲප් ලින්ක් එක වැටෙන්නේ. පේමන්ට් කරපු අයට විතරයි වෙන වෙනම වැටෙන්නේ. ඒක පෞද්ගලික ඔයාලට ඔයාලගේ නම්බර් එකට ලින්ක් එක එවි. එතකොට ඒ අනුව තමයි සම්බන්ධ වෙන්න වෙන්නේ. ඒකවල පේමන්ට්ස් නොකරපු දරුවෝ ඉන්නවනම් හෙට දවසේ ඇතුළත පේමන්ට්ස් කරලා ඔයාලා ඒ දේවල් ටික හදාගන්න. මොකද හෙට දවස කියන්නේ හෙටින් පස්සේ පේමන්ට්ස් කරපු අයට විතරයි ක්ලාස් එකට ලොග් වෙන්න මම හිතන අපේ කට්ටිය ඉඩ ලබා දීම සිද්ධ කරන්නේ. මට ඒක ඔයාලට දැනුවත් කරන්න කියලා කිව්වා. හරි ඒත් එක්කම අපි මේ මාසේ ජූලි මාසේ පාඩම් පහක් ආවරණය කරන්න අපි සේරම සැලසුම් කරලා තියෙන්නේ. මොකද මාස 3යි සති 3ක් තියෙනවා කියන්නේ සති වලින් ගත්තම තව සති 15යි පුතේ විභාගෙට තියෙන්නේ. උපරිම තිබ්බොත් 16ක් තියෙයි කියමුක අපි. එතකොට සති 15කින් මේ ගේම් එක අපි ඉවර කරන්න ඕනේ. එතකොට මේ සති 15 ඇතුළත සිලබස් එකේ පාඩම් 17ම අපි ආවරණය කරනවා. දැන් ගිය මාසෙට අදාළව ජුනි මාසෙට අදාළව චලිතේ පාඩමේ වීඩියෝ ටික ළමයි කීප දෙනෙකුට ලැබුණේ නැහැ කියලා කිව්වා. මම හිතන්නේ එතන අපේ මොකක් හරි සිස්ටම් එක අවුලක් වෙන්නේ නැති. මොකක්ද දුනේ කියලා මම බලලා අද මේ ක්ලාස් එක ඉවරන මේ පස්සේ වරට බෑ මං ඒ අඩුපාඩු තියෙනවා කියලා දරුවකට පෞද්ගලිකව කතා කළා කීප දෙනෙක්. ඒ අය හැමෝටම අපි මේ වීඩියෝ ටික ලැබෙන්න සලස්වන චරිතය පාඩමේ. එතකොට මේ මාසේ වැඩ ටික ඉවරයි. එතකොට මේ මාසේ අපි ඒකක පහක් සාකච්ඡා කරන්න දාලා තියෙනවා. එතකොට මේ ඒකක පහේම ඒ දරුවනේ අඩු වැඩි ඔයාලට ලැබෙනවා පිළිවෙලින්. ඉස්සරව නිබන්ධන ටික ඔයාලා ගන්නට ඕනේ. දැන් අපි මේ වෙනකොට කීප දෙනෙකුටම අපි මේ ඒ කියන්නේ අපි මුලින්ම ওই পেපර්ස් කරපු දරුවෝ මම හිතන කීප දෙනෙකුට මම හිතන්නේ මේ වෙනකොට අපි නිබන්ධන කටල ලබා දීම සිද්ධ කරලා ඉවරයි. අනිත් අය හෙට දවස් ඇතුළත ඒ වැඩ ටික ඉවර කරගන්න. මොකද හෙටින් පස්සේ හෙට ඉඳලා ඉදිරියේදී ඉදිරියට තියෙන පන්තිවල ඔයාලට ලින්ක් එක හම්බ වෙන්නේ ඒ පේමන්ට්ස් කරපු පිළිවෙලටයි. ඒත් එක්කම පාඩම් ටික එහෙම යන අතරතුර පුතේ දැන් ඔයාලට මම මේ මෙතනින් එහාට ඒ සාකච්ඡා කරන හැම පාඩමකටම අදාළව පාස් පේපර්ස් දක්වා හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරනවා. ඒතර වැදගත් දෙයක් තියෙනවා පුතේ. ඔයාට අපි නිබන්ධන ටික නොමිලේ ගෙදරට එවනවා. හරිද? එතකොට ඒ ලොකු පැක් එකක් ඔයාලට හම්බ වෙන්නේ. දැන් මේ මාස සඳහා, ජූලි මාස සඳහා ඔයාලට ලොකු පැක් එකක් හම්බ වෙනවා. ටියුට් ලොකු සෙට් එකක් හම්බ වෙනවා. පාඩම් පහකට ටියුට් කරන ලොකු පැක් එකක්. එතකොට ඊට අමතරව පන්තියේ අපි ඩිස්කස් කරන්න යන, ඒ කියන්නේ රිවිෂන් පන්තියේ සාකච්ඡා කරන්න යන සියලුම ප්‍රශ්න පත්‍ර අපි ඔයාලට PDF විදිහට තමයි මම ඒක ලබා දීම කරන්නේ. මොකද ඒක දවස් සතිය සතිය වෙනස් වෙන පේපර් සෙට් එකක් නිසා ඔයාලට ස්පෙෂල් පේපර් සෙට් එකක් කරන්නේ. මොකද අර භෞතික පන්තිවල ළමයිට කරන පේපර් සෙට් එකක් නෙමෙයි.
එතකොට ඒ ඔයාලට හම්බ වෙනවා ඊට වඩා 아무තු paper set එකක්. 아무තු කියන්නේ ඔයාලට කෙලින්ම වැඩි වැඩක් කරන්න පුළුවන් විදියට past papers, model papers වලින් සමන්විත ප්‍රශ්න පත්‍ර කට්ටල වලට හම්බ වෙන්නේ. එතකොට ආන් ඒ ප්‍රශ්න පත්‍ර කට්ටලත් එක තමයි අපි මෙතනින් එහාට ඔයාලගේ පන්ති වැඩ ටික කරගෙන යන්නේ. එතකොට ඔයාලට ඔයාට අවශ්‍ය සියලුම නිබන්ධන අපි ගෙදරට නොමිලේ වාට ලබා දීම සිද්ධ කළා කරනවා. හැබැයි අපි පන්තිය තුල සාකච්ඡා කරන papers ටික අපි ඔයාලට PDF විදියට පෞද්ගලිකව ඔයාලට අපි ලැබෙන්න සලස්වනවා. එතකොට ඒක print out එකක් අරගෙන ඔයා අදාළ දවස්වලට ලෑස්ති වෙන්නයි වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊට අමතරව බ්‍රහස්පතින්දා සරි මේ සෙනසුරාදා අපි පවත්වාගෙන යන free paper class එකට හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ අඩුපාඩු ගොඩාක් හදාගන්න පුළුවන් වෙන්නේ. එනිසා මේකට පට්ට චාන්ස් එකක් පොදේ. මොකද මේ පන්තිය මම කරන්නෙම ලයිව් විදියට. එතකොට අපි සවදත් කරනවා, ඉරිදත් කරනවා ලයිව් ක්ලාස් දෙකක්. ඊට පස්සේ සෙනසුරාදා කරනවා paper discussion class එකේ live එකක්. එතකොට යම් විදිහකින් ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණොත් විතරක් වීඩියෝ ටික බලන්න. මම කොහොමද වීඩියෝ ටික group එකට දානවා. හැබැයි දැන් හෙටෙන් පස්සේ ඉඳලා ඔයාලට මේ payment කරලා දෙන පිළිවෙලට තමයි class වල වීඩියෝ ටික උනත් ලැබෙන්නේ. payment කරපු හැම දරුවෙකුටම වීඩියෝ එක private link එකක් විදියට ලැබෙවි. එතකොට ඔයා exam එකට යනතෙක්ම මේ videos ටික ඔයාලට තනියම, ඒ කියන්නේ ඒ වයින් වෙන්නේ නැහැ system එකෙන් ඔයාලට බලන්න පුළුවන්. පැහැදිලිනේ? ඒ විදියට තමයි හෙටින් ඉඳන් වැඩ ටික වෙන්නේ. හරි. ඒත් එක්කම ගැටලු තියෙනවා නම් ඔයාලා මට කතා කරන්න, පෞද්ගලිකව නම් මට කතා කරන්න. හෙට ඉඳලා පන්තිය ඔහොම වෙනසක් වෙනවා. මම ඒ බවත් group එකට දාන්න. පැහැදිලිනේ? හරි. මේක ඔයාලා ලියලා ඉවරයි. ඊට පස්සේ ලියන්න පුතේ. රයිට්. මේක කතන්දර ඉවරයි. ඊට පස්සේ ලියන්න. ලියන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඊළඟ ටොපික් එක ලියන්න පුතේ. ඊළඟ ටොපික් එක ලියන්න. මෙහෙම ලියමුකෝ. අපි දැන් කතා කරන ප්‍රතිරෝධකයක් තුළින් මෙහෙම ලියමු. අපිට මෙන්න මම වෙනසක් කරලා ලියන්න. ටොපික් එක මෙහෙම ලියන්න පුතේ. ප්‍රේරකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. එහෙම පොඩ්ඩක් හදාගමුකෝ. ප්‍රේරකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. ප්‍රේරකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. ප්‍රේරකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැනීම. ප්‍රේරකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැනීම. ප්‍රේරකයක් තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැනීම. දැන් ප්‍රේරකයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ පොතේ. ප්‍රේරකයක් කියලා කියන්නේ අපි පොතාගත්ත කම්බි දඟරේකට තමයි අපි ප්‍රේරකයක් කියලා කියන්නේ. එතකොට ප්‍රේරකයක් තරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලනවා කියලා කිව්වහම අපි ඒක දකිනවා පුතා මෙන්න මෙහෙම. අපි දකිනවා මම මෙතන ගන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාව වෙන ප්‍රේරකයේ තියෙනවා. හරිද? L කියලා ප්‍රේරකේ ගමුකෝ. එතකොට මේ වෝල්ටීයතාව මම සැපියම් වෝල්ටීයතාව Vs කියලා ගන්නවා. මෙයා හරහා ගලන කරන්ට් එක I. පුතේ ප්‍රේරකයේ හරහා, හරි, ප්‍රේරකයේ හරහා විභව රස්නරෝම VL කියලා ගන්නවා. එතකොට මෙයා හරහා අපි සිනාකාර ධාරාවක් නැත්නම් වෝල්ටීයතාවයක් කියලා මෙයා සැලකුවොත් එහෙම කාලය ඉදිරියේ වෝල්ටීයතාව ප්‍රස්ථාරගත කරද්දී අපට ලැබෙනවා මෙන්න මෙහෙම මේ එන්නේ VL. වෝල්ටීයතාවය අපිට මෙහෙම ලැබෙනවා. හැබැයි මෙයාගේ අපිට ධාරාව ලැබෙන්නේ මෙන්න මේ විදියට. මේ එන්නේ ධාරාව. හරි. එතකොට ධාරාව සහ වෝල්ටීයතාවය ගත්තාම මෙතන අංශක 0යි, මෙතන එන්නේ ඇත්තටම අංශක 90යි, මෙතන එන්නේ අංශක 180යි, මෙතන අංශක 270යි, මෙතන අංශක 360යි. 90ෙන් 90 යන්නේ අංශක 90යි, 180යි, 270යි, 360යි. එතකොට ඔයාලට දැන් පේනවා මෙහෙම දෙයක්. දරුවනේ ප්‍රේරකයක් කරා ප්‍රත්‍යාවර්ත ධාරාවක් යනවා කියන කතාව ගත්තහම ප්‍රේරකය තුල ධාරාව උපරිම වෙන්න අංශක 90කට කලින් තමයි වෝල්ටීයතාව උපරිම වෙන්නේ. පැහැදිලිද? අපි ඒක කියන මෙහෙම වෝල්ටීයතාව උපරිම වෙන අංශ 90කට පස්සේ ධාරාව උපරිම වෙනවා කියනත් පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් ධාරාව උපරිම වීමට අංශ 90කට පෙර වෝල්ටීයතාව උපරිම වෙලා. පැහැදිලිද? හරි. එතකොට අපිට ඔය තර්කය මෙතනදී කතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කියනවා තරංග රූප සටහන. තරංග රූප සටහන. මෙයාට අදාළව අපි කලා රූප සටහන දිනවා. කලා රූප සටහන. ඔයාලට දැන් පේනවා වෝල්ටීයතාව උපරිම වෙලා අංශ 90කට පස්සේ තමයි ධාරාව උපරිම වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාට අදාළව කලා රූප සටහන අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. වෝල්ටීයතාව උපරිම වෙලා අංශ 90කට පස්සේ මේ වෝල් මේ මොකද්ද? ඔව්.
වෝල්ටේජ් උපරිම වෙලා අංශ 90කට පස්සේ දරුවනේ ධාරාව උපරිම වෙලා අයිනි කරන්ට් එකනේ ධාරාව උපරිම වෙලා. එහෙනම් අපිට මෙයාව ප්‍රස්තාවිකව නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයා VL ඒ කියන්නේ වෝල්ටේජ් උපරිම වෙලා අංශ 90කට පස්සේ තමයි ධාරාව උපරිම වෙන්නේ. ධාරාව උපරිම වෙන්නේ. මෙන්න පුතේ කලාරූප සටහන. වෝල්ටේජ් උපරිම වෙලා අංශ 90කට පස්සේ ධාරාව උපරිම වෙනවා. කතාව ලියව මෙහෙම. ඔයාලා දැන් ලිව්වේ ප්‍රේරකයක් හරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම කියලානේ. එතෙන්ට අවිල්ල පුතේ මෙන්න මේ සර්කිට් එක ගණන් ගන්නක මුලින්ම මෙයා වදින්නකො. මෙයා වැඩ කරනකොට උඩ තියෙනක විතරයි ඈ. දැක්කලා දින්නකො. හරි ඉක්මන් කරන්නකො. උඩ තියෙන මේ සටහන විතරයි ඈ. උඩ තියෙන සර්කිට් එක ගණන් ගන්නකොට අටක් දාලා ඉක්මන් කරලා ගන්න බලන්න. හරි ඉවරද? උඩ දෙන සර්කිට් එක ඇඳලා ඉවරයි. ලියන්න යට දකුණු පැත්තේ මෙන්න මෙහෙම. ඉවරද මෙහෙම. මෙහෙම ලියන්න. ප්‍රේරකයක් කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ධාරාවට අංශක 90කින් වෝල්ටීයතාව උපරිම වේ. ධාරාවට අංශක 90කින් වෝල්ටීයතාව උපරිම වේ. වෝල්ටීයතාව උපරිම වේ. ධාරාවට අංශක 90කින් වෝල්ටීයතාව උපරිම වේ. වෝල්ටීයතාව උපරිම වේ. ධාරාවට අංශ 90කින් වෝල්ටීයතාව උපරිම වේ. ඒ කියන්නේ ධාරාව උපරිම වෙන කලින් තමයි වෝල්ටීයතාව උපරිම වෙලා තියෙන්නේ. ධාරාවට අංශ 90ක් කලින් එහෙම නැත්නම් පෙරට ගාමීව වෝල්ටීයතාව උපරිම වෙනවා. ඒක ලිව්වේ එහෙමනේ නේද? ධාරාවට අංශ 90ක් කලින් එහෙම නැත්නම් ධාරාවට අංශ 90ක් පෙරට ගාමීව වෝල්ටීයතාව උපරිම වෙනවා කියලා ලියා ගන්න. පෙරට ගාමීව වෝල්ටීයතාව උපරිම වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අක්ෂය මෙතනින් පොඩි අය මෙයා අයි මෙයා මිලිය අක්ෂ දෙක මාරුණා. ධාරාවට අංශ 90ක් පෙරට ගාමීව වෝල්ටේජ් එක උපරිම වෙනවා. ධාරාවට අංශ 90ක් පෙරට ගාමීව වෝල්ටේජ් එක උපරිම වෙනවා. හරි එහෙම කියලා දාලා තරංග රූප සරණ කියලා පුතා මෙයක් කලා රූප සරණ කියලා මෙයක් අඳින්නකෝ. තරංග රූප සරණ කියලා අඳිනකොට පුතේ මේ තරංග දෙක පාට දෙකකින් ඇදගන්න. තරංග දෙක පාට දෙකකින් අඳින්න. හරි ඉක්මන් කරන්න බලන්න. පාට දෙකකින් ඇදගෙන ඔය වැඩේ ඉවර කරන්න බලන්න. පට්පට් ගාලා ඉක්මන් කරලා ගනිමු බලන්න. ඉක්මන් කරලා එන්න ගන්න.
හරි ඉක්මන් කරන්න. ඉක්මන් තුම අපි ටක් ටක් දාලා. හරි කවිෂ අහනවා මේ මේක සර අපි ගිය සතියේ කරා නැති කියලා. ඔව් ගිය සතියේ කරපු ටික තමයි නොතේරුණා කියලා කියපු දරුවෝ කීප දෙනෙක් ඉන්නවා සහ අද අලුතෙන් ඉන්න අයත් ඉන්න නිසා තමයි මම පුළු එක පුළු ඉදලා මේ ටිකයි කියාගන්නේ. ලියලා තියනවා ලියන්න එපා බලාගෙන ඉන්න. හරි. ගත් මේ දෙන්න හරි. දැන් මම පුංචි දෙයක් කියන මෙන්න මෙහෙම. දැන් අපි මෙහෙම මේක හරි කියලා කිව්වට මම මෙහෙම දෙයක් කියනවා. දැන් ප්‍රතිරෝධකයක් කරහා ධාරාව ගෙනියද්දී ධාරාව ගැලීමට දක්වන බාධාවට නමක් කියවන ප්‍රතිරෝධය කියලා. ඒ වගේම ප්‍රේරකයක් ගත්තාම ප්‍රේරකයක් කරා ධාරාව ගලද්දී ඒ ගලන ධාරාවට බාධකයක් වෙනවා. ඒකට අපි කියනවා පොතේ ප්‍රේරක ප්‍රතිබාධනීය කියලා. මම ඉතින් මෙහෙම පැහැදිලි කරනවා. හරි, මේක පැහැදිලි කරන්නම්. ප්‍රතිරෝධකයක් තියෙනවා. සෝරි, ප්‍රේරකයක් තියෙනවා. මේ ප්‍රේරකය හරහා ධාරාවක් ගලද්දී ධාරාවේ ගමනට දක්වන බාධාවට නමක් කියලා පොතේ අපි ප්‍රේරක ප්‍රතිබාධනය ඒක හඳුනා ගන්න පුතේ XL වලින්. XL කියන්නේ 2 5 FL වලට. ඒ වගේමයි 2 5 F කියන්නේ පුතේ ඔමීගා වාරයක් L කියලා අපිට මෙයාවම කියන්න පුළුවන්. හරිද? මෙයාගේ XL වලට කියනවා. හරි, මෙයාගේ XL කියන්නේ මම මෙතන කතා කරනනම් XL කියන්නේ පොතේ ප්‍රේරක ප්‍රතිපාදනය කියලා කියනවා. F කියන්නේ සැපයුම් සංඛ්‍යාතය කියලා කියනවා. F කියන්නේ හරි L. L කියන්නේ ප්‍රේරක තාව කියලා කියනවා. ඔමීගා. ඔමීගා කියන්නේ පොතේ කෝණික ප්‍රවේගය කියලා කියනවා. පැහැදිලිද? හරි. ඊටඟට මම මේ ප්‍රකාශනයේ XL සමානයි 2 5 FL කියන එකනාවේ මම 2 5 L කියන ටික එක තැනකට අරගෙන F වෙනමම ලියනවා. මට මෙහෙම ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහෙනේ. ඇත්තරම දැන් මේ තියෙන්නේ මේ XL කියන එකනවා Y කියලා ගත්තොත් මේ පදේමම ගත්තොත් M කියලා F කියන්න පොතේ ඇත්තරම X වගේ. මේ තියෙන්නේ හරියට Y සමානයි MX ආකාර වෙන ප්‍රස්ථාරයක්. පැහැදිලිද? Y සමාන FX ආකාර වෙන ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ මොකද්ද පොදා? මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක්. x අක්ෂය කියන්නේ f, y අක්ෂය කියන්නේ xl. එහෙනම් f ඉදිරියේ xl ප්‍රස්ථාරයකට ගත්තාම මූල ලක්ෂ හරහා යන ප්‍රස්ථාරයක් එනවා. මේ අනුක්‍රමණය කියන්නේ 2 5 l කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න පොතේ සංඛ්‍යාතයට එරෙහිව ප්‍රේරක ප්‍රතිපාදනයේ ප්‍රස්ථාරගත කරපුවාම අපි දකින විදිය. පැහැදිලිනේ? හරි. අපි දැන් ඔය සියල්ලක් නෝට් කරමු. ලියන්න යටින් ප්‍රේරක ප්‍රතිපාදනය කියලා. ප්‍රේරක ප්‍රතිපාදනය ප්‍රේරක ප්‍රතිපාදනය ලියනවද මෙන්න මෙහෙම. මේ වරියන්න ප්‍රේරකයා කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ප්‍රේරකයා කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ඊට ඇතිවන බාධාව ප්‍රේරක ප්‍රතිපාදනයයි කියලා දාලා පුතාවයා මෙන්න මේ ප්‍රකාශනයේදී කොටු කරගන්න. පදවල අදහස් ටික මේ විදිහට නෝට් කරගමු. හරි, ලියන්න කොටක් දාලා මේ කොටු කරගන්නකො මෙයාව. XL සමානයි 2 5 FL සමානයි ඔමීගා L කියලා නෝට් කරගන්න. හරි, ඉවරයි. ඊට පද ටික හඳුනා ගනිමු. මොනවද මේ පද කියන්නේ කියලා යටි යරන ලියන්න. XL ප්‍රේරක ප්‍රතිපාදනය. XL ප්‍රේරක ප්‍රතිපාදනය
എഫ് സെപിയും സംഖ്യാതയ. ഇനി പക്ഷേ എൽ പ്രേരകതാവ്, എൽ പ്രേരകതാവ്. ഒമീഗ കോണിക പ്രവേഗയർ, ഒമീഗ കോണിക പ്രവേഗയർ. ഹരി ഇനി പശുപതി എക്സ് എൽ കിളിമ വൈ സമാന എം എക്സ് ആകാരയുടെ പരിവർത്തനയെ കരകന് സംഖ്യാതരഹിവ പ്രേരക പ്രതിപാദനയെ അതിന്റെ കുത്ത പ്രസ്താവിക്കവ പ്രസ്താവിക്ക അതിന്റെ പോലെ ടങ്കാല റിപ്പോർട്ടിലേക്ക് തിരിച്ചിട്ട് നോട്ട് കണക്കുള്ള അസ്സനുണ്ട്. അടുക്കി വരക്കിയാലേ ഇവിടെ മൽക്കരമോ ഹരിത് ഹരിനെ പ്രത്യാവർത്തധാരാവലീമ ദാരിദ്ര്യകരഹ പ്രത്യാവർത്തധാരാവ ഗലീമ. ദാരിദ്ര്യകരഹ പ്രത്യാവർത്തധാരാവ ഗലീമ. പ്രത്യാവർത്തധാരാവ ഗലീമ. ഹരി അപ്പൊ ധനുപുത്തി മേമ ദാരിദ്ര്യകയ പിന്നെ ദാരിദ്ര്യകയ ഹരി മേ ആ വി എസ് അപ്പം വിഭവ്യാപ്തി അഥവാ ഐ കറണ്ട് എക സി ദാരിദ്ര്യകയ ഒരു സി ദാരിദ്ര്യകര വിഭവവ്യാസമാണോ കാരണമാകുന്ന പിന്നെ മേമ മേ തിയെന്ന് കറണ്ട് ഒക്കെ ഐ കറണ്ട് ഒക്കെ അതെ അപ്പൊ ഇതാക്കിനോ ധാരാവ് ഉപരിമ വില അംശ കാണുമ്പോൾ പാസ് തമ വോൾട്ടി താങ്ക് ഉപരിമ വില തിയെന്നെ അതായത് റൈറ്റ് മേ തമായി തരാങ്ക രൂപസഖാന് തരാങ്ക രൂപസഖാന് അതായത് ധാരാവ് ഉപരിമ വില അംശ കാണുമ്പോൾ പാസ് വോൾട്ടി താങ്ക് ഉപരിമ വില തിയെന്നെ ഹരി ഇതോടെ ആരാന്നാലോ കലാരൂപസരണ ദത്തഹാവി ദഹിനം എന്നിവയും ഐ ഇതിവിയെ വി സി എന്നെ യടപെത്തട്ട് മേടപ്പിക്കുക എന്നുവ കലാരൂപസഹാണ് കലാരൂപസഹാണ് പേരിത് ഹരി ഇതിയാണ്ടൊരു വെനിമഹമ ദാരിദ്ര്യ അക്കര പ്രത്യാവർത്ത ധാരാവ ഗലായാമുക്കിയ ദാള വെനിമേ പലവിനി സഹകിട്ട് കഥകൊണ്ട് ടഗ്ഗാല പലവിനിക്കന ഇപ്പാക്കൾ അന്നിന് വളർന്ന് പലടിക്കുന്നത് കണ്ടുപിടിച്ചാല
එතන ඉවරයි. එයාට ඉදිරියෙන් ලියන මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. දාරිත්‍රකයා කරහා, මෙයාට ඉදිරියෙන් ලියන්න දාරිත්‍රකයා කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී, දාරිත්‍රකයා කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී දාරිත්‍රකයා කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී, නැත්නම් ප්‍රත්‍යාවර්ත වෝල්ටිතාවක් කිව්වත් හරි, වෝල්ටිතාවයක් නැත්නම් ධාරාවක් ගැලීමේදී ධාරාවට අංශක 90ක් පසුගාමීව, ධාරාවට අංශක 90ක් පසුගාමීව, ධාරාවට අංශක 90ක් පසුගාමීව වෝල්ටීයතාවය උපරිම වේ. ධාරාවට අංශක 90ක් පසුගාමීව වෝල්ටීයතාවය උපරිම වේ. වෝල්ටීයතාවය උපරිම වේ. වෝල්ටීයතාවය උපරිම වේ. හරිද? හරි. එහෙම කියලා දාලා තරංග රූප සටහනයි කලා රූප සටහනයි බෙදා ටක් දාලා අඳ ගන්න බලන්න. දැන් තරංග රූප සටහන අරින්දි මේ තරංග රටා දෙක පාට දෙකකින් වගේ අඳ ගන්න. හරි. ඉක්මන් කරලා බලන්න. තරංග සටහනයි කලා රූප සටහනයි මට ඉක්මනින් දාලා දෙන්න බලන්න. පට්පට් ගාල්. ඉක්මන් කරලා බලන්න. හරි, ඉපරින් වැඩ කරමු අපි. ඉපරින් ගමු. තව නෝට් කරන්න ඉන්නවද? මං හිතන්නේ නැහැ. හරි. දැන් ලියන්න ඊළඟට වෙන්නේ මෙහෙම. හරි, මේක ඉවරනේ. හරි, ඊට පස්සේ මම එනවා කතා කරන්න මේ දාරිත්‍රකයක් කරා ප්‍රත්‍යවර්ත ධාරාවක් ගැනීමේදී ධාරාව ගැනීමට දක්වන බාධාවක්. අන්නේ බාධකයට අපි නමක් කියනවා. ඒකට අපි කියනවා මොකද? දාරිත්‍රක ප්‍රතිබාධණය කියලා. දාරිත්‍රක ප්‍රතිබාධණය අපි ඒක හඳුනා ගන්න පුතා XE කියලා පදයකින්. XE කියන්නේ එක යට දෙකක් ෆයි FC. එහෙම නැත්නම් එක යට දෙකක් ෆයි F කියන්නේ ඔමීගා C කියලා අපිට කියන්න පුළුවන්. ඔමීගා C. පැහැදිලිද? හරි. එතකොට මෙතන අපිට මේ පද ටික හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ අපිට ගන්න පුළුවන් පුතේ XE කියන පදය වෙනමම මම මෙතන චුට්ටක් මකා ගන්න. ලියන්න මෙන්න මෙහෙම පුතේ. ලියන්න දාරිත්‍රික ප්‍රතිබාධනය කියලා. දාරිත්‍රික ප්‍රතිබාධනය. දාරිත්‍රක ප්‍රතිපාදනය. දාරිත්‍රක ප්‍රතිපාදනය කියලා දාලා ලියන්න වෙන්නේ මෙහෙම. මෙහෙම ලියන්න. දාරිත්‍රකයා කරහා
දාර්ශනිකය කරලා ප්‍රත්‍යාවර්ත ධාරාවන් දලා යාමේදී දාර්ශනිකය කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී දාර්ශනිකය කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේදී ධාරාව ගැලීමට දක්වන බාධකය ධාරාව ගැලීමට දක්වන බාධකය ධාරාව ගැලීමට දක්වන බාධකය ධාරාව ගැලීමට දක්වන බාධකය දාරිත්‍රක ප්‍රතිපාදනයයි දාරිත්‍රක ප්‍රතිපාදනයයි දාරිත්‍රක ප්‍රතිපාදනයයි දාරිත්‍රක ප්‍රතිපාදනයයි දාරිත්‍රක ප්‍රතිපාදනයයි කියලා දාලා චුට්ටක් බලාගෙන ඉන්න අපි ඒක වර්ගීකරණය කරනවා මෙහෙම xc සමාන ඒ කියන්නේ 2/5fc කියලා. එතන 2/5f කියන්නේ මේක කියලා ගත්තොත් වාරයක් c. මෙතනදී පුතේ අපි පද ටික හඳුනා ගත්තොත් වෙනවා xc. xc කියන්නේ දාරිත්‍රක ප්‍රතිපාදනය. f කියන්නේ කලින් වගේම සංඛ්‍යාතය. c කියන්නේ ධාරණාව. නැත්තම් ඒකට අපි කියනවා ධාරිතාව කියලා කියනවා. ඔමේගා කියන්නේ කලින් වගේම කෝණික ප්‍රවේගයයි. හරි. ඊට පස්සේ මම මේක හදාගන්න මෙහෙම xc සමානයි 1 යට. මම හදාගන්නවා පුතේ 2ක් 5c කියන තැන එකට දාලා වාරයක් f කියලා ගන්නවා. මට මෙයා ලියා ගන්න පුළුවන් හරියට මෙයා කියන්නේ y කියලා ගත්තොත් මේ කියන්නේ m කියලා ගත්තොත් මෙයා මට ගන්න පුළුවන් එක යාර x වගේ මෙතනින් අදහස් කරන්නේ y සමාන m වාරයක් x කියලා ගත්තාම අන්න ඒ ආකාර වෙන අවස්ථාවක් නැති වෙයි දකින්නේ මේ කියන්නේ පුතේ මොකක්ද වක්‍රයක ප්‍රස්ථාරයක් අපිට මෙයා අඳින්න පුළුවන් වක්‍රයක් විදියට මෙන්න මෙහෙම x අක්ෂය ගන්න පුළුවන් අපිට f කියලා y අක්ෂයේ ගන්න පුළුවන් xc කියලා මෙතනින් ලැබෙන්නේ ඔන්න ඔයගේ ප්‍රස්ථාරයක්. හරි. දැන් අපි මෙහෙම කරමු. වලඳරුවනේ දැන් මේ ප්‍රකාශන එළියට කොටු කරගෙන පද ටික හඳුනාගෙන මේ ටික කොහමම නෝට් කරගන්න බලන්න ටක්ටක් දාලා. හරි ඔය ටික කොහමම නෝට් කරගන්න බලන්න ඉක්මනින්ම ඉක්පන් ක්‍රම බලන්න. ඉක්පන් කරලා බලන්න. ඔක නෝට් කරගෙන ඉවර වෙලා අර අපි පහුගිය සතියේ දීපු ඔය විදුලියට අදාළව දීපු PDF එකක් තියෙන එක print out එකක් අරන් ඇති ඒකෙන් අතර ගන්න ඔය ටික ලියාගෙන ඉවර වෙලා අපි ගිය සතියේ ඔය දක්වා විතරයි නෝට් කළේ
හරි. ඔන්න අපි පහුගිය දවසේ සාකච්ඡා කරපු නෝට් එක දාගෙන ඉවරයි. හරි. දැන් ඔන්න නෝට් එක දාගෙන ඉවරයි. දැන් ඔන්න දෙන පොදේ වැඩ ගොඩක් අපි කතා කරගෙන යන්න. හරිද? රයිට්. අපි ඔයාලට දුන්න පොදේ මොනවද මේ ඔයාලට දීලා තියෙනවා? අපි පහුගිය දවස් වලට දුන්න පොදේ මේ ඩොකියුමන්ට් එකක් මූලික විදුලි තාක්ෂණ විදේ ගැටලු කියලා මෙන්න මේක මම කිව්ව ඔයාලට ප්‍රින්ට් අවුට් එක කරන් තියාගන්න කියලා. මේක වල දන්නේ නැති. හරි. දැන් එන අපි ගණන් හදන්නට. හරි. දැන් එනවා ගණන් හදන්නට. හරි. ඔයාලගේ ගෲප් එකට දාපු තමයි ડોකියුමන්ට් එක ගන්න මූලික විදුලි තාක්ෂණ වේදේ කියන තැනට අදාළව අපි දාලා තියෙනවා පොතේ ගැටලු 10ක් දාපු පේපර් එකක් තියෙනවා ගන්න කියපු පේපර් එකට අංක අතට. හරි. පේපර් එක අතට අරගෙන ඉන්දියාවේ පළවෙනි ගානට ටක් ගාලා කියව ගන්න බලන්න වතාවක් පළවෙනි ගාන. ඉක්මන් කරන්න. වෝල් 220යි හර්ට්ස් 50කට ප්‍රත්‍යාවර්ත සැපීමකට සම්බන්ධ කරලා තියෙන දාරිත්‍රකයක ධාරිතාව 5ක් මයික්‍රෝ ෆැරඩ් කියලා කියනවා. හරි. රයිට්. මොනවද මේක දීලා තියෙන්නේ? ධාරිතාව V සමානයි 5යි මයික්‍රෝ ෆැරඩ්. Vf සැපීම බිව්වය 220යි වෝල්. F සංඛ්‍යාතය 50 හර්ට්ස්. හරි. රයිට්. හරි. ඔන්න ගත්ත ටික කොහමද එනවනේ? අපෙන් අහන පළවෙනි කොටස කාලයේ ඉදිරියේ දාරිත්‍රකය තුළ වාල්ටිතා විචලන ප්‍රස්තාරකට කරන්න. අපෙන් අහන්නේ කාලයේ ඉදිරියේ දාරිත්‍රකය තුළ වාල්ටිතා විචලන ප්‍රස්තාරකට කරන්න. අනුපතේ වාල්ටිතා විචලනේ ප්‍රස්තාරකට කරා. හරි. ටක්කල ගන්න බලන්න. සිම්පල් B අහනවා දාරිත්‍රක ප්‍රතිපාදනය ගණනය කරන්න. දාරිත්‍රක ප්‍රතිපාදනය XC සමාන 1 2 පයි FC. හරි. ඊළඟට කියනවා දාරිත්‍රකයේ ආරෝපණය 5ක් 50ක් මයික්‍රෝ කූලෝ මයි සෝරි 50ක් කූලෝම් නම් දාරිත්‍රකයේ ගබඩාවන ශක්තිය. හරි. ගබඩාවන ශක්තිය ශක්තිය P නම් P සමානයි මූල තුනක් VL IL cos theta මූල තුන වාරයක් VL ඔව් හරි. සීට් වල අහන්නේ ගබඩාවන ශක්තියනේ. හරි. හරි. එතකොට හරි. හරි AB හරි. C අහන්න පුතේ දාරිත්‍රකයේ ආරෝපණය 50 කූලෝම් නම් මෙහි ගබඩාවන ශක්තිය. ශක්තිය W කියලා ගත්තොත් සර් P කියලා ගත්තොත් P සමානයි භාගයක් CV වර්ගය කියලා දැම්මම නම් අපිට ලේසියෙන් උත්තර ලැබෙවි. අපි මේ විදිහට ගනිමු. ශක්තිය අපි P කියලා ගත්තාම අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම P සමානයි භාගයක් CV වර්ගය භාගයක් C කියලා කියන්නේ ආරෝපණය 50 කූලෝම් V කියලා කියන්නේ දැන් වෝල්ටීයතාවය. හරි. එතකොට අපිට ගන්න පුළුවන් හරි වෝල්ටි තව 220යි. හරි අපිට එහෙමත් ගිය හැකි. ඔක දැන් අර එක එක ක්‍රම තියෙනවා හදන්න. රයිට්. නැත්නම් ඔ නැත්නම් කියන්නේ මේ කියන්නේ 220යි. සුරගර බමු උත්තරයක් ලැබෙයි අපිට.
හරි දැන් මම බලන්න හිටියේ මෙතන දැන් මේ භාගයක් සීවි වර්ගයේ වී කියන්නේ දරුවනේ මේ වෝල්ටීයතාවය අපිට ගන්න වෙන්නේ හරි මම පොඩ්ඩක් ගන්නවා මෙතන මෙහෙමයි තියෙන්නේ මේක ආදේශ වලට එන්නේ P සමානයි භාගයක් සීවි වර්ගය කියලා ගත්ත හැකනේ භාගයයි C කියලා කියන්නේ ධාරිතාව පහක් මයික්‍රෝ හැරඩ් කියනවා පහ වැඩි කිරීම 10^3 ෆැරඩ් කියලා ගත්තාම V කියන්නේ වෝල්ටීයතාව හරි දැන් උත්තරාවද මම මේ ගත්තම බැලුවේ දැන් ඔය ශක්තිය හොයන්න එක එක සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන් අපිට අපිට පහසුවම ලබා ගන්න පුළුවන් සූත්‍රෙකුත් තියෙනවා මේ දීලා තියෙන දක්තම භාවිතා කරලා මම ඒකයි මේ මොතරම දක්තම භාවිතා කරලා ගන්නවා නම් කොතනද අපි යන්න ඕන කියලා බැලුවේ දැන් ඇත්තටම දැන් මේක දීලා තියෙනවානේ ධාරිතාව දන්නවා හරි ඒ කියන්නේ දරුවනේ මෙයාගේ සී දන්නවා ඒ වගේම ආරෝපණය කියන්නේ Q දන්නවා කූලොම් 50ක් කියලා අපිට කියන නිසා. එතකොට දැන් අපි ධාරිත්‍රකයක ධාරිතාව දන්නවා නම් ගබඩාවට ශක්තිය අපිට හොයන්න ඕන වෙනකොට අපිට ලියන්න පුළුවන් ශක්තිය අපි ගත්තොත් එහෙම P කියලා ශක්තිය P කියලා ගත්තොත් එතකොට අපිට ලියන්න පුළුවන් කෙලින්ම භාගයක් CV වර්ගය. ඒ වගේම භාගයයි QV හරි ඒ වගේ පද වලින් අපිට ලියන්න පුළුවන්නේ එතකොට අපිට මම හිතන්නේ මෙතනදී ගන්න තියෙන ලේසියම පදේ මෙන්න මෙයා එන කෙලින්ම එන P සමානයි භාගයක් QV භාගයක් Q කියන්නේ ආරෝපණය 50යි කූලෝම් V බෝල් මේ V කියන්නේ දරුවනේ ධාරිතාව හරි අය අය අපි එක තැනක හිර වෙනවා අපට ලියන්න පුළුවන් වගේ පදවලින් අපිට මෙයාව අදහස් කරන්න පුළුවන්නේ එතකොට මෙයාගේ අපිට උත්තර ගන්න පුළුවන් ආරෝපණය දන්නවා ධාරිතාව දන්නවා හරි එතකොට කෙලින්ම මෙන්න මේ සූත්‍රයෙන් අපිට ආදේශ කරලා උත්තර ගන්න පුළුවන් ඈ හරි ලේසිම තැනින් අපි යමු හරි මෙතනින් ආදේශ කරලා ගත්තොත් එහෙම මෙතනින් එනවා කෙලින්ම මෙහෙමත් එනවා Q වර්ගයට 2C Q කියන්නේ ආරෝපණය 50යි 50 වර්ගය දෙක වාරයක් C කියන්නේ ධාරිතාව 5ක් මයික්‍රෝ ෆැරඩ් 5 වැඩි කිරීම 10^6යි සුළු කරගත්තාම උත්තරයක් ලැබෙයි අපට උත්තරයක් එනවා 50 වර්ගය බෙදෙනවා 10 බෙදෙනවා 250ක ශක්තියක් වඩන ලැබෙනවා මේ මෙවන මං හිතන්නේ ඔයාලා මේ හදන්න ඇති ගැටලුවකින් තොරව හරි බලන්න මේ යගේ නාම කට්ටි පොඩ්ඩක් මට කියන්න මේ උත්තර ආවා කියලා හරි මට බලන්න උත්තර ආපු කට්ටියගේ ඩට්ටක් දාලා නොමය උත්තර ආවද උදේ නොමය උත්තර ආවද චුට්ට බලන්න
අපි ගණන් ටිකක් හදමු ඒකට අදහස් ටික එයි රයිට් එන්න කොහමද දෙවෙනි ගානට එන්නක දෙවෙනි ගානට එන්නකො දෙවෙනි ගානට එමු අපි දෙවෙනි ගාන බලන්න පටන් ගන්න වතාවක් කියවලා උත්තර ගන්න. ඉබ්බකල ගමු. දෙවෙනි ගාන ඉබ්බකල බලන්න. හරි ඉක්මන් කරමු අපි දෙවෙනි ගාන වෝල්ටීය තාව දෙවෙනි ගාන උත්තර ගනිද්දී දාත්තික අපි නෝට් කරගනිමු හරි වෝල්ටීය තාව 200යි V සමානයි 200යි වෝල්ට් හරිද හරි ප්‍රත්‍යාවර්ත සම්ප්‍රේමක තරංගයේ කෝණික ප්‍රවේගය ඔමීගා 40යි තත්තර රේඩියන් එම සැපීම හරහා ප්‍රේරකයන් සම්බන්ධ කර ඇත හරි ප්‍රේරක තාප L 15යි එක මිලි හෙන්රි කියලා හදාගන්න 15යි මිලි හෙන්රි mH කියලා හදාගන්න ඉන්නේ එක කියන ගණන් කරන්න ප්‍රේරක තාප මිලි හෙන්රි 15යි නම් ප්‍රේරක ප්‍රතිපාදනය XL අහන්නේ දන්නේ නැහැ XL හොයන සූත්‍රය මොකක්ද XL හොයන්න පුළුවන් කෙලින්ම කොහමද කෙලින්ම ඔමේගා එල් කියන්නේ ප්‍රේරකතා මේ ප්‍රේරක ප්‍රතිපාදනය නේද? දෙනු කෙලින්ම XL සමානයි ඔමේගා එල් මගින් කියලා අරගෙන ටග් දාලා ආදේශ කරන බලන්න. XL සමානයි ඔමේගා එල් මගින් කියලා දාලා ටග් දාලා ආදේශ කරලා උත්තර ටික ගන්න බලන්න. ඉක්මන් කරන්න. දෙවෙනි කාට පුළුවන් ලේසි ඉක්මන් කරන්න බලන්න හැමෝම. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා උත්තර ගන්න. හරි උත්තරේ ඉන්නදී බලන්න වෙන මේ ආවද කියලා අපි බලමු ඔමීගා 40යි තක්කර රේඩියන් L 15යි මිලි හෙන්රි හෙන්රි කරන්න 12 තුනෙන් ගුණ කරනවා එතකොට උත්තරයක් එනවා අපිට 40 වැඩි කරන 15ෙන් බෙදෙනවා 10ෙන් උත්තරයක් එනවා දශම හයක් කියලා එනවා ප්‍රේරකතාව ප්‍රේරක ප්‍රතිපාදනයේ මලින්නේ ඕම් වලින් 0.6යි ඕම් මේ යගේ ආපු කට්ටි බලන්න කවුද බලන්න මේ යගේ යන ආපු අය මේ යගේ අගත්ත කට්ටි කවුද කියලා බලන්න කැටගරමට දාන්න මේ උත්තර ආවනම්
රයිට් නොමාය හරි අනිත් අයගේ තත්ත්වය මොකද ශෂික ශෂිකශාන්ගේ තත්ත්වය මට කියන්න ඉතරවද නැද්ද ශෂිකශාන් නැද්ද ආරයිට් හරි උත්තර ආවා රයිට් දෙවෙනි ගාන හරි එන්න කොහමද තුන්වෙනි ගානට තුන්වෙනි ගාන දෙමු වෝල් 200යි හර්ට්ස් 50ක් යන ප්‍රත්‍යාවර්ත සැපීමකට සම්බන්ධ කරලා දෙන දාරිත්‍රකයක ප්‍රතිබාධනය මෙච්චරයි. හරි. මෙයාගේ V සැපීම විභවය 200යි වෝල්. F සංඛ්‍යාතය 50යි හර්ට්ස්. ප්‍රේරක ප්‍රතිබාධනය. ප්‍රේරක ප්‍රතිබාධනය XL සමානයි තුන්වෙනි ගානේදී දාරිත්‍රක ප්‍රතිබාධනය දෙන්නේ XE දාරිත්‍රක ප්‍රතිපාදනය 10යි ඕම් දාරිත්‍රකයේ ධාරිතාව අහනවා C අහන්නේ දාරිත්‍රකයේ ධාරිතාව C අහන්නේ හරි දැන් අපි කොහොමද C හොයන්නේ අපිට හොයන්න පුළුවන් මෙන්න මේ දෙයක් කර හැකියි මෙයාට අපි දන්නවා XC අපිට දීලා තියෙනවානේ දැන් අපි XC කියලා කියන්නේ ඒ කියන්නේ 2ක් 5 FC කියලා දන්නවානේ XC සමාන 1ට 2ක් 5 FC මගින් අම සී යුක්ත කර ගන්නවා සී සමානයි 1^2 f වාරයක් x c කියලා ගන්නවා වටිනාකම් ටික ආදේශ කරනවා උත්තරයක් එමට c වලට බලන්න ටග් ගාලා c සඳහා අපු උත්තරේ ගන්න ටග් ගාලා ගන්න බලන්න සුළු කරන්න බලන්න තුන්වෙනි ගාන තනියම හදන්න තුන්වෙනි ගාන ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරන්න පද ආදේශ කරන උත්තර ලැබෙයි ඉක්මන් කරලා ගන්න බලන්න හරි උත්තර එන්නේ නැති බලන්න උත්තර ගන්න ටටක් ගාලා බලන්න 1^2 2යි 5 f කියන්නේ හර්ට්ස් වලින් 50යි xc කියන්නේ 1000යි ආදේශ කරමු බලන්න උත්තරයක් ලැබෙයි අපිට උත්තරයක් එනකොට අපිට 3.18 වැඩි කිරීම 10^6 කියලා එනවා ධාරිතාව මුදේ ෆැරඩ් වලින් 3.18 වැඩි කිරීම 10^6 ෆැරඩ් ඔන්න පොතේ ධාරිතාව නැත්නම් ධාරණව සඳහා අගයක් අපි ලබා ගත්තා තුන්වෙනි ගාන හරියි තුන්වෙනි ගානට උත්තරේ ගත්තාට පස්සේ පොතේ කොහොම වෙන්නකෝ 4 වෙනි ගානක් හදන්න 4 වෙනි ගානක් තනියම හදන්න බලන්න 4 වෙනි ගානක් තනියම හදන්න බලන්න ඉක්මන් කරන්න හතරවෙනි ගානේ දත්ත දෙක ලියා ගන්න වෝල් 200යි හර්ට්ස් 50ක ප්‍රත්‍යාවර්ත සැපීමක් තියෙන්නේ එයාගේ හර්ට්ස් 50යි f කියන්නේ හර්ට්ස් 50යි හරිද හරි ඊට පස්සේ ප්‍රේරකයේ ප්‍රතිබාධනය xl සමානයි 1000යි ප්‍රේරකයේ ප්‍රේරකතාව අහනවා l අහන්නේ ඒක දන්නේ නැහැ එහෙනම් ලියන්න පුළුවන් අපිට පුතේ හරි අපිට ලියන්න පුළුවන් එහෙනම් XL සමානයි 2^5 FL මගින් කියලා දාලා ඩක්කලා බලන්න එන්නට උත්තරයක් ගන්න බලන්න පුළුවන් වලට ගන්න ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරලා ගන්න බලන්න පුළුවන් වලට ගන්න ඉක්මන් කරන්න බලන්න පැට්ටක් ගාලා ගන්න බලන්න
හතරෙනි ගානට උත්තරණි ගාන ගට්ටක් ගාලා ආපු උත්තරණි වට දාන්න ආපු උත්තරණි වට දාන්න බලන්න පට්ටක් ගාලා
හරි බලන්න ඔබට උත්තර ආවද කියලා. දැන් ඔයාලා තනියම හදාගෙන යන දැන් පේපර් එක ගන්න තියෙනවනම් ටිකක් තනියම හදාගෙන හදාගෙන යන්න පුළුවන් ඈ. පුළුවන් ඈ හදාගෙන යන්න. 2යි 5 F කියන්නේ හර්ස් 50යි L ප්‍රේරකතාව කියලා කියන්නේ අන්නේ අපේ එක එක දන්නේ නැහැ. XL කියන්නේ 1000යි. එහෙනම් L කියන්නේ 1000 බෙදන් මේ සෙට් එක යරට යනවා 2යි 5 වාරයක් 50 කියලා ගන්න. උත්තරයක් ලැබෙයි අපිට. බලමු අපි 1000 බෙදෙනවා 2යි 5 වැඩි කරනවා 50යි. උත්තරයක් එනවා 3.18ක් කියලා එනවා ප්‍රේරකතාව හෙන්රි වලින්. 3.18යි. මෙයාගේ ආපු කට්ටිය බලන්න පොඩ්ඩක්. බලන්න මෙයාගේ ආපු කට්ටිය 3.18ක් කියලා ආපු කට්ටිය. බලන්න ඒ උත්තර ආපු කට්ටිය චුට්ටම ඒ උත්තර ආපු කට්ටිය පොඩ්ඩක් කියන්න. කාටද උත්තර ආවේ කියලා බලන්න. ආරයි හරි උත්තර ආපු දරුවෝ ඉන්නවා. හරි. දැන් එන්න කොහොමද දැන් ප්‍රශ්න 1 2 3 4ක් හරි. හරි. එන්න හමම පස්වෙනි ගානට. පස්වෙනි ගානත් එන්න. පස්වෙනි ගානත් එන්න. ඇවිල්ලා පස්වෙනි ගානත් හදන්න බලන්න. පස්වෙනි ගාන වඩන් ගන්න. දත්තට ගලියා ගත්තා නම් ගාන හදන්න ලේසි. දත්තට ගලියා ගන්න කට්ටක් ගාලා. දත්තට ගලියා වඩන් ගන්න බලන්න. හරි නේද? කියන්නේ මෙහෙමයි. ප්‍රේරකතාව 10ක් හෙන්රි. ප්‍රේරකතාව කියන්නේ L සමානයි 10යි හෙන්රි. ප්‍රේරකයක් වෝල් 230යි වෝල් 220යි හර්ස් 50. V S කියන්නේ 200යි වෝල් F සංඛ්‍යාතය 50යි හර්ස්. ඊට පස්සේ පරණිකේනා කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය ඔමීගා හන්නේ. හරි. අපි දන්නවා මොකද ඔමේගා කියලා කියන්නේ 2ක් 5 එක නිසා කොට ඔමේගා වෙන්න පුළුවන්. හරි. එතන ඔය ඔමේගා ගන්න. ඊට පස්සේ B කියනවා ප්‍රේරකය තුලින් ගලන ධාරාව ඇම්පියර 10ක් නම් ප්‍රේරකයේ ගබඩා වන චුම්බක ශක්තිය. චුම්බක ශක්තිය W නම් අපි දන්නවා W සමානයි භාගයක් ඔය කියන කතන්දරයට අනුව ඇම්පියර් ගාන දන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් දරුවනේ භාගයක් L I වර්ගය මගින් ඔය සූත්‍ර අපි දන්නවා. ඔය සූත්‍රයට ආදේශ කරන්න C ප්‍රේරක ප්‍රතිපාදනය. ප්‍රතිපාදනය XL සමානයි ඔමීගා L කියන සූත්‍රය මගින් අපිට දරුවනේ ප්‍රේරක ප්‍රතිපාදනයට උත්තර ලැබෙනවා. ටංකල වල නගයන් ටික ගන්න. ඔය සූත්‍රට ආදේශ කළ වරන් උත්තර ටික ගන්න පට්පට් ගාලා. ඉක්මන් කරමු බලන්න. ටට්ට ගල ගන්න වල උත්තර ටික තනියම. හරි ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරන්න බලන්න. තනියම ගන්න උත්තර ටික ඉක්මනින්ම. උත්තර ටික තනියම ගන්න බලන්න. ඉක්මන් කරන්න කොටස් වල උත්තර ටික ගන්න. හරි ඉක්මන් කරලා ගන්න. මෙතන ඔමීගා ගන්න පුළුවන් අපිට 2යි 5. 5 කියන්නේ 7 22 කියලා ආදේශ කරගත්තත් හරි නැත්නම් 5 විදියට මේ වගේ සයින්ටිෆික් කැල් එකක් නම් තියෙන කෙලින්ම 2යි 5 ගහගත්තත් උත්තර එනවා.
වාරයක් F කියන්නේ හර්ට්ස් වලින් 50යි. ඔය එක සුළු කරනවා. 2යි 5 වැඩි කරනවා 50යි. උත්තරයක් එනවා 314.159 ආසන වශයෙන් 1.6ක් කියනවා. තරුණේ ඒකකය තත්පරයට රේඩියන් වලින්. තත්පරයට රේඩියන් 314.16යි. මේ අගේ ආපු කට්ටිය බලන්න මේ උත්තරේ ආපු කට්ටිය. මට ටක් ටක් කරලා බලන්න දාන්න මේ උත්තරේ හරි කාගේද? මේ උත්තරේ හරි කට්ටිය කවුද? හරි නැද්ද කාගේවත්? ආයිට් හරි කට්ටිය ඉන්නවා හොඳයි. රයිට්. ඊට පස්සේ චුම්බක ශක්තිය W නම් W සමානයි භාගයක් LI වර්ගය කියලා අපි දන්නවා. භාගයයි L L කියන්නේ 10යි හෙන්රි. I වර්ගය I කියන්නේ කරන්ට් එක අපිට දෙන්නේ කීයක් කියලාද? ඇම්පියර 10යි. 10යි වර්ගය. සුළු කරනවා. 10 වර්ගය 100යි. 10 දෙකෙන් බෙදුම 50යි. 50 100ෙන් වැඩිනොත් එනවා 50 100ෙන් වැඩිලු උත්තරයක් එනවා 5000ක් කියලා. එතකොට දරුවනේ ජූල් වලින් එනවා ශක්තිය ජූල් 5000යි. හරි. ජූල් 5000ක් කියලා එනවා අපිට. ජූල් 5000යි. කිලෝ ජූල් නම් 5ක් කියලා ගන්න පුළුවන්. බලන්න මේ අගේ ආපු කට්ටිය උත්තරේට මේ අගේ ආපු කට්ටිය බලන්න කවුද ඉන්නේ? ඔව් බලන්න මේ අගේ ආපු කට්ටිය කවුරුද නැද්ද? ජූල් 5000ක් කියලා ආපු කට්ටිය නැද්ද? කවුරුත් නැහැ. ආ නැහැ. ඇවිල්ලා දෙන උත්තර ඇවිල්ලා දෙනවා. හරි. රයිට්. ඊට පස්සේ Excel හොයනවා. Excel කියන්නේ ඔමීගා L කියලා ආදේශ කරනවා. ඔමීගා කියන්නේ අපි දන්නවා 314.16යි. L කියන්නේ 10ක් කියලා දන්නවා. මේවා සුළු වෙද්දී 3141.6ක් කියනවා XL ohm වලින්. 3141.6යි ohm කියනවා. මෙයාගේ අපු කට්ටි බලන්න කවුද ඉන්නේ? මෙයාගේ මේ කවද නැද්ද? ඔව් කවුරුද නැද්ද? ආරයි හරි ඇවිල්ලා තියෙනවා. හොඳයි. මට පස්සේ නිකන් ඉවරයි. අඩපාඩු හදාගන්න පට්පට් දාලා බලන්න. ඉක්මනින් ඉවර කරගන්න. දැන් අපි මේ වෙනකන් කතා කළේ ප්‍රේරක ප්‍රතිපාදන සහ දාරිත්‍රක ප්‍රතිපාදන ගැන කතා කළා. හරි මම දැන් එනවා ඊළඟට සාකච්ඡා කරන්න පුංචි වැදගත් කාරණාවකට. ඒ තමයි දරුවනේ මේ ප්‍රතිරෝධකයකට ශ්‍රේණිගතව ප්‍රේරකයක් සම්බන්ධ කරලා දියෙද්දී ප්‍රතිරෝධකයකට ප්‍රේරක මේ ශ්‍රේණිගතව දාරිත්‍රකයක් සම්බන්ධ කරලා දියෙද්දී කොහොමද කතන්දර ගොඩනගන්නේ කියලා අපි කතා කරමු. මෙයාගෙන් පස්සේ ලියන්න පොතේ ටොපික් එක ලියන්න. ලියන්න පොතේ ලියන්න. ලියන්න පොතේ ප්‍රතිරෝධක හා ප්‍රේරක ශ්‍රේණිගත සම්බන්ධය කියලා ලියන්න. ප්‍රතිරෝධක හා ප්‍රේරක ශ්‍රේණිගත සම්බන්ධය 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 ඒ කියන්නේ පොතේ වෙන ප්‍රතිරෝධකයක් තියෙනවා ප්‍රේරකයක් තියෙනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දීලා තියෙනවා L ප්‍රේරකය R ප්‍රතිරෝධකය. හරිද? හොඳයි. දැන් පොදේ සැපියම් විභව VS කියලා ගත්තාම ප්‍රේරකයේ විභව බැස්ම මම දන්නවා VL කියලා. මේ ප්‍රතිරෝධකයේ විභව බැස්ම මම දන්නවා VR කියලා. හරි? මෙයා තුල ගන්නවා කැපිටල් I කියලා කරන්ට් එකක්. හරිද? රයිට්. දැන් ඔය කතන්දරයට අනුව අපි ගත්තොත් එහෙම ඔය ප්‍රේරකයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් නැත්නම් ප්‍රතිරෝධකයකට ශ්‍රේණිගතව ප්‍රේරකයක් සම්බන්ධලා තියෙන පරිපථයක් ගත්තට පස්සේ අපි මෙයාට අදාළව අඳිනවා කලාරූප සටහන. දැන් ප්‍රේරකයක් හරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඇද අපි දන්නවා දරුවනේ අයි ඉදිරියේ VL ප්‍රස්ථාරගත කරානේ.
එතකොට ලැබුණානේ මෙන්න මේ කලාපය ඇතුළත කෝණයක්. නමුත් ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගතව සම්බන්ධදී මෙයාට ලැබෙන සාධාරණ ප්‍රස්ථාරය මම අඳිනා මෙන්න මෙහෙම. මෙයා ඇතුළේ ඉන්න පුළුවන් ප්‍රස්ථාරය මම මේක අඳිනා මෙන්න මෙහෙම. මෙයා තීටා මේ අංශ 90යි. තීට බිංදුවක් වුණොත් මේ ප්‍රස්ථාරය කිරීම මෙතෙන්ට එනවා. තීට 90ක් වුණොත් මේ ප්‍රස්ථාරය මෙතෙන්ට යනවා. එතකොට තීටවල් ලැබෙන කෝණය 90 මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ දෙන්න අතර විචලනය වෙනවා. එතකොට මෙයාගේ අපි කර්ණය ගත්තාම කර්ණයෙන් තමයි අදහස් කරන්නේ VS. මෙයා VR. මෙයා VL. මෙයාට මම කියනවා කලාරූප සටහන කියලා. කලාරූප සටහන. ඊට පස්සේ හරි කලාරූප සටහන. ඊට පස්සේ උදේ ඊට පස්සේ මම වෙනවා කතා කරන්න කලාරූප සටහන හරි. ඊට පස්සේ මම වෙනවා සම්බාහන ත්‍රිකෝණය ගැන කතා කරන්න. සම්බාහන ත්‍රිකෝණය ගැන චුට්ට බලාගන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. සම්බාහන ත්‍රිකෝණය. සම්බාහන ත්‍රිකෝණය කියලා කියන්නේ මොකද? ඔය ත්‍රිකෝණේ නැත්තම් ඔය කියන ත්‍රිකෝණය අපි අදගත්තාම වෙන්නේ මෙහෙම. මේ ඇවිල්ලා VS. මේ ඇවිල්ලා VR. මම එක ටිකක් ලොකුවට අඳින්නම්කෝ. මම එක ටිකක් මෙහෙම අඳින්නම්. ඔය ත්‍රිකෝණේ ත්‍රිකෝණය මම මෙහෙම ගත්තොත් එහෙම මෙයා VS. මෙයා VR. මෙයා VL කියලා තියෙනකොට මේ ශ්‍රේණිගත පරිපථයේ සෑම පාංගයක් කරහාම එකම I කරන්ට් එකක් ගමන් කරනකොට මේ හැමෝගෙම හරහා යන කරන්ට් එක මම I නම් I වලින් හැමෝම බෙදා ගන්නවා. බෙදුනොත් මට ලැබෙනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයේ පද ටික. හොඳට පොඩ්ඩක් බලන්නකෝ. පොතේ VR I වලින් බෙදෙනවා. VR කියන්නේ R ප්‍රතිරෝධකයේ විභවය. එයා තුළින් ගන්න කරන්ට් එකෙන් බෙදුවොත් මට ලැබෙන්නේ R ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය කියන්නේ R. හරිද? ඊට පස්සේ VL I වලින් බෙදෙනවා. VL කියන්නේ ප්‍රේරකයේ විභවය. එයා තුළින් ගන්න කරන්ට් එකෙන් බෙදුවොත් අපට ලැබෙනවා ප්‍රේරකයේ ප්‍රතිරෝධය. ප්‍රේරකයේ ප්‍රතිරෝධය කියලා කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනය XL. ඊට පස්සේ මේක කරණය. VSIS වලින් බෙදෙනවා. සැපියම් විභවය ධාරාවෙන් බෙදෙනොත් ලැබෙන්නේ අපිට සැපියම් විභවය ධාරාවෙන් බෙදෙනොත් අපට ලැබෙනවා පුතේ සැපියම් විභවයේ ප්‍රතිරෝධය. අපි ඒක හඳුනා ගන්නවා සම්බාධනය කියලා. ඉස්සර වලින් හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලපුවම අපිට කියන්න පුළුවන් කර්ණය Z නිසා අපිට ලියන්න පුළුවන් Z සමානයි ලියන්න පුළුවන් පයිතගරස්ගේ සම්බන්ධය දාලා අපිට ලියන්න පුළුවන් පුතේ XL වර්ගය නම් මෙහෙම ලියනවා R වර්ගය ධන XL වර්ගයේ වර්ගමූලය කියලා අපිට ඉස්සර ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේම අපිට මෙයාව තව ලියන්න පුළුවන් වෙන මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයේ මට ලියන්න පුළුවන් tan සම්බන්ධතාවය. මම ඉතින් ලියනවා tan theta සමානයි මෙයා බෙදීම මෙයා XL බෙදීම R කියලා කියන්න පුළුවන්. ඒ වෙනසක් theta කියන්නේ tan inverse XL බෙදීම R කියලා අපිට ලියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේම සූත්‍රයකුත් අපිට දරුවන් ලැබෙනවා ඔය කතන්දරයත් එක්ක. හරිද? හරි. දැන් මම ඔතනදී ඔන්න නමක් කිව්ව දරුවනේ අදහසක් දක්වපම සම්බාධනය කියලා. සම්බාධනය කියලා ගත්ත ඉසට් කියලා. මොකද්ද සම්බාධනය කියන්නේ? අලුත් පදයක්. පොතේ සම්බාධනය කියන්නේ ප්‍රතිරෝධක ප්‍රේරක දාරිත්‍රක සහිත පද්ධතියක සමාන්තරගතව හෝ ශ්‍රේණිගතව පද සම්බන්ධ කරන්න පස්සේ ලැබෙන පොදු සමකය. චුට්ටක් අපි ඉස්සෙල්ලා මේක මොකක්ද කියලා ලියමු. ඔයාලා ලියපු ටොපික් එකට යටින් ලියන්න පුතේ මුලින්ම සම්බාධනය කියලා. සම්බාධනය. සම්බාධනය කියලා දාලා ලියන්නද මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ප්‍රතිරෝධක සමග ප්‍රතිරෝධක සමග ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව 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 ප්‍රේරක හෝ දාරිත්‍රක පවතින පරිපථයක ප්‍රේරක හෝ දාරිත්‍රක පවතින පරිපථයක සමග ප්‍රතිරෝධය
සමග ප්‍රතිරෝධය සම්බාධනය වේ. සම්බාධනය වේ. සම්බාධනය වේ. හරි. දැන් ලියන්න මෙන්න මේවා. දැන් වල ලියලා තියෙනවනේ පුතේ ධාරිත්‍රක දැන් වල ලියලා තියෙනවා පුතේ ප්‍රේරක මේ මොකද ප්‍රතිරෝධකයක් සමග දා මේ ප්‍රේරකයක් ට්‍රේන් කරන සම්බන්ධයක් කියලා දාලා තියෙනවනේ. හරි. ඔයාලා දැන් ලියන්න පුතේ මෙන්න මේව කරන්න. මුලින්ම ලියන්න ඇඳ ගන්නකො මේ පරිපථය ටක් ගාලා මෙයා දින්න. මෙයා ඇඳලා කලාරූප සරණ කියලා මෙයා දින්න. මේ ටික මොකද නෝට් කරන්න එපා. මෙයා ඇඳලා කලාරූප සරණ කියලා මෙයා ඇඳලා. ඒ ටික කරගන්න ටක් ගාලා. මෙයා ඇඳලා කලාරූප සරණ කියලා මෙයා ඇඳලා. ඉක්මන් කරන්න. ඉක්මන් කළ ගන්න. මේ සර්කිට් එක ඇඳලා එයාට යටින් කලාරූප සරණ කියලා මෙයා ඇඳලා. ඉක්මන් කළ ගන්න. හරි. මෙයාටින් මේක ඇඳලා. හරිනේ. හරි. මෙයාටින් දැන් මේක ඇඳලා ඉවර වෙලා මෙන්න මෙහෙම ලියන්නකෝ. ඔන්න මේ කියන වාක්‍ය ලියන්න. දැන් මෙහෙම පරිපතේ සෑම උපාංගයක් කරහාම පරිපතේ සෑම උපාංගයක් කරහාම ඒ කියන්නේ මෙයි මෙයි මේ උපාංග දෙකම හරහා එකම කරන්ට් එකක් නිගලන්නේ. ඒක මම මේ කියන්නේ. පරිපතේ සෑම උපාංගයක් සඳහාම එකම ධාරාවක් ගලන නිසා එකම ධාරාවක් ගලන නිසා එකම ධාරාවක් ගලන නිසා එකම ධාරාවක් ගලන නිසා නිසා සම්බාධන ත්‍රිකෝණය පහත ලෙස වේ. සම්බාධන ත්‍රිකෝණය පහත ලෙස වේ. සම්බාධන ත්‍රිකෝණය පහත ලෙස වේ. සම්බාධන ත්‍රිකෝණය පහත ලෙස වේ කියලා දාලා පුතේ ඔයාලා මෙහෙම කරන්න. දැන් කෙලින්ම මෙන්න මේ කඳින්න සම්බාධන ත්‍රිකෝණය කියලා මේ රූපය අඳින්න. මෙයා ඇඳලා මේ කඳින්න. ඇඳලා එයාට යටින් z සම්බන්ධතාවයයි tan theta සම්බන්ධතාවයයි යටින් ලියා ගන්න. මේ දෙන්නම යටින් ලියා ගන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගම් බලන්න. හරි. පොඩි ටග්ගල් නෝට් කරගන්න බලන්න. මොම ඉක්මන් කරන්න බලන්න. ඉවරද? තව නෝට් කරනවද? ඉක්මන් කරමු. ඉවරද? ඉක්මන් කරන්න. තව වෙලා යයිද පුතේ? ඉක්මන් කරමු අපි. තව වෙලා යයිද? ඉක්මන් කරමු. මකන්නද මම?
හරි කියව රැටි රයිට් ඊට පස්සේ පොතේ මම එන්නම් මෙන්න මෙහෙම අපි දැන් ගණන් පහක් හදුවනේ රයිට් එන්නකෝ 6 වෙනි ගානට දැන් ඔය ඉගෙන ගත්ත නොලෙජ් එකෙන් 6 වෙනි ගානට උත්තර ගන්න පුළුවන් එන්නකෝ පොතේ ටක් ගාලා 6 වෙනි ගානට හරි හැමෝම 6 වෙනි ගාන පටන් ගමු බලන්න 6 වෙනි ගානට එන්න 6 වෙනි ගානට එන්න 6 වෙනි ගානට බලන්න 6 වෙනි ගානට පටන් ගමු බලන්න හැවෙනි ගාන හැවෙනි ගාන ටක්දල බලන්න පටන් ගන්න පොතේ බලන්න දත් ඇසුරින් හැවෙනි ගාන හැවෙනි ගානට එන්න ප්‍රතිරෝධය ඕම් 10යි හැවෙනි ගාන ලස්සන ගානක් ප්‍රතිරෝධය R ඕම් 10යි කියලා කියනවා ප්‍රතිරෝධකයක් හා ශ්‍රේණිගතව ප්‍රේරක පාප 20ක් වෙන L සමානයි 20යි හෙන්රි කියනවා ප්‍රේරකයක් VS සැපියුම් විභවය 200යි වෝල්ට් F සංඛ්‍යාතය 50 හර්ට්ස් වෙන ප්‍රත්‍යාවර්ත සැපියුමකට සම්බන්ධ කරලා තියෙනවා සම්පාදනය සහ කලාකෝණය අහනවා ඉන්සෙක් අහනවා ඒ වගේම තීටා කලාකෝණය අහනවා හරි මේ දත්ත ඉස්සරහ ගාන පැත්තකින් ලියා ගන්න. ලියාගෙන මුලින්ම ඉසඩ් හොයන්න. ඉසඩ් හොයද්දි මොනවද අපිට ඕන වෙන්නේ? ඉසඩ් කියන්නේ අපි හෙව්ව දරුවන් ඉසඩ් කියන්නේ R වර්ගය දාන Excel වර්ගයේ වර්ගමූලය වනේ. දැන් මේ කතන්දරයේ දිහා බලනකොට මුලින්ම Excel හොයන්න පුළුවන් නේද පොතේ? Excel සමානයි 2ක් 5 FL margin කියලා පුතා ඔයා Excel හොයා ගන්න. Excel හොයලා ඉසඩ් සමානයි R වර්ගය දාන Excel වර්ගයේ වර්ගමූලයේ margin කියලා දාලා එයා පුතා ඉසෙට් හොයන්න. ඊළඟට theta සමානයි කියලා දාලා tan inverse Excel වලින් R කියන සූත්‍රයේ margin කියලා දාලා එයා පුතා theta හොයන්න. බලන්න මේ ගණනය කිරීම ඉක්මනින් ගන්න බලන්න. උත්තර ටික ගන්න ටක්ටක් ගන්න බලන්න. හරි ඔය ප්‍රකාශන උතුරට වටිනාකම් ටික ආදේශ කරලා ඔයන්න බලන්න ටක්දල අගයන් ටික පුළුවන් ඉක්මන් කරලා ගන්න බලන්න ඉක්මන් කරලා ගන්න බලන්න මම හිතනවා වටිනාකම් ටික වලට සිවලක් පිටතරව ගන්න පුළුවන් වෙයි ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරලා ගමු උත්තර අරගෙන මට ටක්දල උත්තර ටිකක් දාන්න
උත්තරේ වල ඉක්මනින් දාන්න බලන්න. ආපහු උත්තර ටික දාන්න ටක්ටක් ගාලා මේව මේව ආව කියලා ටක් ගාලා බලන්න දාන්න උත්තර වැඩි වෙනවා. හරි ආව නේද උත්තර ටික. හරි රයිට් මම හදන්නම් යන නේද රයිට්. ඔයාලා උත්තර කියන්නේ නැහැනේ. හරි මම හදන්නම් යන XL අපි ආදේශ කරමු බලන්න. 2යි 5 F කියන්නේ හර්ට්ස් වලින් 50යි L ප්‍රේරකතාව හෙන්රි වලින් 20යි. ආදේශ කරමු බලන්න 2යි 5 වැඩි කළා 50න් වැඩි කළා 20න් උත්තරයක් එනවා. XL කියන්නේ 6283.18 කියලා එනවා ඕම් වලින්. XL මෙයාගේ කියලා අපෝ අය පොඩ්ඩක් අපිට කියන්න. 6283.18 කියලා අපු කට්ටිය මෙයාගේ ආවේ නැද්ද? අපු කට්ටිය ටට්ටක් කරලා බලන්න දාන්න. නැද්ද? හරි අඩුපාඩු තියෙනවා හදාගන්න එනම් ඊට පස්සේ ඉසෙට වෙනවා. ඉසෙට් කියන්නේ මේ සූත්‍රයට ආදේශ කරනවා. R කියන්නේ 10යි 10 වර්ගය දන්න. XL කියන්නේ 6283.18 වර්ගය. පොතේ මෙච්චර ලොකු එක්කෙනෙක්ගේ වර්ගයකට මෙච්චර චූටි එක කරනවා කියන වර්ගයක් එකතු කරනොත් නොසලකේක තරම් චූටි. ඒකේ මූල්‍ය වැඩි මේක වැඩක් නෑ. ඇත්තටම මේක සුළු කරලා උත්තරයක් ගන්න දෙන්නේ 6283.18 කියලා මේක උත්තරේ ඕම් වලින්. ඉසෙට් කියන පුතා මෙයාගේ කියලාම ලැබෙයි ඔයාලට. හරි 6283.18 ඒ කියන්නේ මේ XL අගේමයි Z සඳහාත් එන්නේ. මොකද ලොකු සංඛ්‍යාවක් එක්ක චූටි සංඛ්‍යාවක වර්ගයක වර්ගමූලයක් හොයද්දී ඒක නොසලී කෙනෙක් තරම් පුංචි ගාණක්. හරි ඊට පස්සේ දරුවනේ තීටා හොයනකොට tan inverse XL 6283.18 R කියන්නේ 10යි. එතකොට උත්තරයක් එනවා tan inverse 6283.18 බෙදෙනවා 10. උත්තරයක් එනවා අංශක 89.9ක් කියලා එනවා තීටා සඳහා. තීටා කියන අංශක 89.9ක් කියලා අපිට පුතේ ලැබෙනවා. බලන්න ඔයාගේ ආවද කියලා. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න බලන්න ඉක්මනින්ම. ඉක්මනින් හදා ගන්න බලන්න. හරි ඉක්මන් කරමු. අඩුපාඩු තියෙන දරුව හදා ගන්න කොටක් ගාලා. හරි ඔයාලා පාරක් සමහර දරුවන්ට 6285.7ක් ආවා කියලා කියනවා. ගැටලුවක් නෑ. ඔයාලට 5 සමානයි 7/22 කියලා නේ ආදේශ කරලා තියෙන්නේ. එහෙම ආදේශ කරද්දී ඔයා කියනවා ගැටලුවක් නෑ. හරි. ඔය වගේ ආසන්න අගයක් ලැබෙයි. හරි ඔයාලගේ ආපු උත්තරේ හරි. මම කෙලින්ම 5 වල අගය කෙලින්ම ආදේශ කරලා තියෙන්නේ. 7/22 දාපු ගමන් ඔයාලා ඔය කියන වගේ උත්තරයක් එයි. ඔය චූටි සංඛ්‍යාවක හරියට මෙහෙම වෙනස් වීමක් තිබුණාට ගැටලුවක් නෑ. විභාගෙදී එක නිවැරදි ලෙස සලකනවා. හරි 6 වෙනි ගාන. හරි වැඩි වෙන කට්ටිය එන්නකො 7 වෙනි ගානට. ඔහොම මම 6 වෙනි ගාන. හරි
എന്റെ ഭക്തന് കാരട് അവന് കാരണം ഹരി എന്റെ ഭക്തന് കാരട് ഇപ്പൊ അവന് കാരണം ഹരി എന്റെ ഭക്തന് കാരട് ഹരി അവന് കാരണം ഹരി ഹത്തിന് കാരണം എന്റെ കാല ഹത്തിന് കാരണം എന്ന് ഇപ്പം കറന്ന് അവന് കാരണം ഹറി ഹത്തിന് കാരണം എന്റെ ടക്കാല ഹത്തിന് കാരണം ദത്തനിക്ക് ടക്കാല പറഞ്ഞ് നോട്ട് കര ഗണപതി പോലാണ് ഹത്തിന് കാരണ അതാലവ് ഹത്തിന് കാരണ അതാലോ ടക്കാല നോട്ട് കര ഗണ പോലാണ് ദത്തരി കളിയാകാണ്ട് ഇതൊരു ഹരി കാണാൻ അതല്ലേ അത്തനികാര പടം കാണ് അത്തനികാര പടം കാണും ഇപ്പം കാരണ് വോൾ സി ഐ ഹേർഡ് സബരിയാക്ക് വെച്ച് പ്രത്യാവർത്ത സബരി മക്കട്ടെ വോൾ സി ഐ വി എസ് സി ഐ വോൾ സംഖ്യാതെ ഹതരിയായി ഹേർഡ്സ് പ്രത്യാവർത്ത സഭിമുഖട്ട പ്രേരകതാവ് എൽ ദുലഹായി ഹെൻറി പ്രേരകയാ സഹ പ്രതിരോധയ ആർ സമാന കിലോ ഓം ഇക്കായി ഓം കിയതേനം ദാഹായി പ്രതിരോധയ ക്ഷേണിക സമ്പാദ കള്ള നിയമമാ അഹനുള്ള സമ്പാദന കലാ ശ്രീകോണിയ പുള്ളാം കിയമകോ അതെ ഇരുവശ സിമ്പിൾ ബി സമ്പാദന സഹ കലാകോണയ സിമ്പിൾ ബീവറിന്റെ ഉത്തര ഗണിതി മുളിയുമാല എക്സെൽ ഭയാകാരനെ മകിൻ കേര ഡാല ഈട്ട് പക്ഷേ ഇസെഡ് ഭയാരനെ ആർ വർഗേതാണ് എക്സെൽ വർഗേ വർഗമൂലെ മകിൻ കേര ഡാല ഈട തീറ്റ ഭയാരനെ ടാൻ ഇൻവേഴ്സ് എക്സ് എൽ എട്ട് ആർ മകിൻ കേര ഡാല അതെ തങ്ങൾ ഉത്തരടേക്ക് കണ്ടുപോ മുളിമ സിമ്പിളിലേക്ക് തന്നെ സമ്പാദന കലാ ത്രികോണേക്ക് വാമനം അപ്പൊ ഇതാണോ വലിയ മേ ത്രികോണേനി തന്നെ മെയാ തീറ്റ മെയാ സമ്പാദന മെയാ ആർ മെയാ എക്സ് എൽ എച്ച് ഒന്ന് സമ്പാദന കലാ ത്രികോണ അതെ ഏയാണ് ഹരി ഇത്രയൊക്കെ ടട്ടക്കാല ചെറുകൻ എന്ന് പോലാണ് ഏ കൊടസൻ ഉത്തരങ്ങൾ രണ്ട് പറഞ്ഞേ ഹരി ഇത്രയൊക്കെ കരണ പോലാണ് ഇപ്പൊ നിന്ന് പട്ടക്കാല പട്ടണ കമ്മിറ്റി ആദേശങ്ങൾ കാരണം ഉത്തരടിക്ക് കാരണം ആ ഉത്തരമാണ് ഇപ്പം ക്രമ
හරි ඉවරද? ඉක්මනින් ගන්න බලන්න. හරි. මම හදන්නම් එහෙනම් නේද උත්තර ටික. ගමුකෝ බලන්න. එතකොට මෙතන එනවා පුතේ. මම මෙහෙම හදන්නම්. දෙකයි පයි. F කියන්නේ හර්ට්ස් වලින් 40යි. L කියන්නේ 12යි. හෙන්රි. සුරුණම අදහසක් එනවා මෙහෙම. දෙකයි ෆයි වැඩි කළා 40න් වැඩි කළා 12න්. උත්තරයක් එනවා 3,15.9ක් කියලා එනවා ඕම්බලින්. ඔන්න එක්සෙල් අගය. මේ අගේ එන්නට ඇති. ඊට පස්සේ යගේ මෙතෙන්ට ආදේශ කරනවා අපි. R. R කියන්නේ 1000යි. ධන XL මේ අගය. 3,15.9යි. මෙයාගේ වර්ගයක්. දැන් මෙයාගේ අගයක් එයි. 10 වර්ගයට එකතු කරනවා 3,15.9 වර්ගයක්. ඒ ලැබෙන අගේ වර්ගමූල අගය හොයාගමු. එතකොට එනවා 3,177.36ක් කියලා ඕම් වලින්. 3,177.36ක් කියලා ඕම් වලින් එනවා. ඊට පස්සේ මේ යගේ තමයි මෙතෙන්ට ආදේශ කරලා තීටා හොයන්නේ. tan inverse xl මේ යගේ එනවා 3,15.9 බෙදෙනවා r වලින්. r කියන්නේ 1000යි. tan inverse අපිට ගන්නට වෙනවා 3,15.9 බෙදෙනවා 1000. එතකොට එනවා අපිට උත්තරයක්. එනිම කෝණය එනවා අංශක 71.65ක් කියලා. තීටා කියන්නේ අංශක 71.65ක්. හරි බලන්න මේ අංගයන් ටික ආපු කට්ටියකවද බලන්න. අඩුපාඩු දෙනවා හදාගමු. හරි අඩුපාඩු නැහැ මං හිතන්නේ. හරි රයිට්. 7 වෙනි ගාන ඉවරයි පුතා. එහෙමම ඉන්නකො 8 වෙනි ගානටත්. 7 වෙනි ගාන හරි. 8 වෙනි ගානත් එන්න කොහොමම. 8 වෙනි ගානත් හදලා පටන් ගමු අපි. 8 වෙනි ගානත් පටන් ගමු. 8 වෙනි ගානත්. 8 වෙනි ගානත් පටන් ගන්න බලන්න. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. රයිට්. හරි සර් කෝණය ගන්න කොහොමද කැල් එකෙන් කියලා අහනවා. හරි ඒ කියන්නේ ඔය ටෑන් කෝණය ගන්න එක වෙන්න මම හිතන්නේ අහන්නේ. හරි ඒක ඔයන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා ගන්න දැන් සයින්ටිෆික් කැල් එක ළඟ තියෙනවා නම් ගන්නකො. සයින්ටිෆික් කැල් එක ළඟට, මේ කැල් එක ළඟ තියෙනවා නම් ගන්නකො ළඟට. මේකේ පොතේ කෙලින්ම ඔයා ගහද්දි ගහන්න. දැන් මෙයා මේකෙන් බෙදලා උත්තරය ගත්ත හැටි කෙනාට. හරි මෙයා මේකෙන් බෙදලා උත්තරයක් කරනවනේ. ඒක ගත්තා. ඊට පස්සේ ගහන මෙමයයි. shift එක ගහන්න. shift එක ගහලා tan නොබන්නකො. එතකොට ඔන්න tan inverse කියලා එනවා. shift එක ගහලා tan නොබන්න. ඔබලා මේ දෙන්න බෙදාගත්ත කගේ තියෙනවනේ. බෙදාගත්ත කගේ දාන්න. දාලා සමාන ලකුණ දෙන්න. එතකොට උත්තරය එනවා. shift එකයි tan එකයි ගහන. එතකොට tan inverse එනවා. මේ දෙන්න බෙදාගෙන කෝණයගේ ආදේශ කරන්න දෙන්න. ඊට පස්සේ උත්තරය එනවා. හරි. 8 වෙනි ප්‍රශ්නෙට එනවා. හරි 8 වෙනි ප්‍රශ්නය ඉක්මනින් 8 වෙනි ප්‍රශ්නෙට අදාළව දත්ත ටික නෝට් කරගෙන ගොතාර පට්ටක් ගාලා, දත්ත ටික නෝට් කරගෙන චට්ටක් ගාලා ඉක්මන් කරගෙන යමු. අටවෙනි ප්‍රශ්නේ ඉක්මන් කරගෙන 8 වෙනි ප්‍රශ්නෙට උත්තර ගමු. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධය ඕම් 7යි. දත්තක ලියා ගන්න ලීසි R ඕම් 7යි. ප්‍රතිරෝධකයක් සහ මෙන්න මෙච්චර ප්‍රේරකතාවයක් තියෙන ප්‍රේරකයක් L. 0.5 හෙන්රි කියලා කියනවා.
ප්‍රේරකයකට 230 වෝල්ට් 3S සැපියුම් විභවය 230 වෝල්ට් F සංඛ්‍යාපය 50 හර්ට්ස් ප්‍රත්‍යාවර්ත සැපියුමක් දීලා තියෙනවා පරිපථය තුනෙන් ගලන ධාරාවක් පරිපථය තුනෙන් ගලන ධාරාව කියන IS කියලා අපි ගනිමුකෝ IS වයින් කියනවා ප්‍රතිරෝධකයේ සහ ප්‍රේරකයේ හරහා වෙන වෙනම වෝල්ටීයතාව ප්‍රේරකයේ හරහා වෝල්ටීයතාවය කියන්නේ VL කියලා දන්නවා ප්‍රතිරෝධකයේ හරහා වෝල්ටීයතාවය කියන්නේ VR කියලා දන්නවා ඔය දෙන්නම හොයන්න කියලා කියන්නේ ඒ වගේම පරිපථයේ කලා කෝණය අහනවා තීටා අහනවා ඔන්න ඔය ටික අපෙන් අහනවා හරි ඔය ටික අපෙන් අහන්නේ රයිට් කොහොමද ගන්න වැඩ ගොඩක් තියෙනවා හරි හරි දැන් ඉතින් ඔයාලට මුලින්ම හොයන්න පුළුවන් පොතේ ඔය කතන්දරයට අදාළව ඔයා හොයන්න මුලින්ම මේ සම්බාධන හොයාගනිමු සම්බාධනය කියන්නේ පරිපථයේ තුල මේ සමග ප්‍රතිරෝධයනි සම්බාධනය කියන්නේ සමග ප්‍රතිරෝධයනි අපි ඉස්සෙල්ලා ඒක හොයාගමු ඒක හොයන්න කලින් ඔයාලට හොයන්න එක මුලින්ම ප්‍රේරක ප්‍රතිපාදනය ඔයා එක්සෙල් හොයාගන්න ඉස්සෙල්ලා එක්සෙල් හොයාගන්නක මුලින්ම එක්සෙල් කියන්නේ 2යි 5 FL මගින් ඔයා ඉස්සෙල්ලාම එක්සෙල් හොයාගන්න ඊට පස්සේ ඉස්සෙල් හොයාගන්නක පොතේ R වර්ගයේ දාන XL වර්ගයේ වර්ගමූලයේ මගින් කියලා ඔයා පරිපථය තුල ගලන සමග ප්‍රතිරෝධය හේවත් සම්බාධනය හොයාගන්න. පරිපථය තුල ගලන සමග ප්‍රතිරෝධය හේවත් සම්බාධනය හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන් පුතේ දාන්න මුළු පරිපථයටම දාන්න හරිද? මුළු පරිපථයටම දාන්න පුතේ I සමානයි V බෙදීම R කියලා. මුළු පරිපථය තුලම ගලන කරන්ට් එක I කියන්නේ IS කියලා ගත්තොත් V කියන්නේ VS කියලා ගත්තොත් පරිපථයේ ප්‍රතිරෝධය කියන්නේ සම්බාධනය කියලා දන්නවා. මෙතෙන් ගන්න ආදේශ කරන්න. VS දන්නවා මෙතනින් 230යි. ඉසෙත් මෙතනින් හොයා ගන්නවා ආදේශ කරන්න. එතකොට පරිපථය තුල ගලන කරන්ට් එක එනවා. හරි. ඊට පස්සේ අහනවා VL. දැන් මෙතනින් අපිට IS ආපුවාම VL. එතකොට දැන් අපි VL කියන්නේ ප්‍රේරකය තියෙද්දි මෙහෙම ප්‍රේරකයේ තියදී වෙනමම ප්‍රේරකයේ විභවය අපි VL කියලා ගත්තාම ප්‍රේරකයේ තුල ගලන කරන්ට් එක IS කියලා ගත්තාම ප්‍රේරකයේ අපි දැන් මේ වෝල්ටීයතාවයනේ ප්‍රේරකයේ VL කියලා ගන්නෙ. එතකොට ප්‍රේරකයේ තියෙනවනේ දරුවනේ ප්‍රතිරෝධයක් XL කියලා. දැන් ඔය ප්‍රේරකයේ විතරක් ගත්තාම මේකට දාන්න කෙලින්ම I සමානයි V බෙදීම R. එතකොට ඒක උත්තරයක් කියන්නේ වලස්සනට. ප්‍රේරකයේ සලකපුවාම ඔයා මේකට දාන්නකෝ I සමානයි V බෙදීම R. හරිද? ප්‍රේරකයට විතරක් එතන ප්‍රේරකයේ I කියන්නේ පොතේ IS V කියන්නේ VL දැන් ප්‍රේරකයේ විතරක් අරගෙන I සමානයි උහම දාන්න ඕනෙත් නැහැ මේව දාන්න ප්‍රේරකයේ විතරක් අරගෙන ප්‍රේරකයට දාන්න කෙනීම V සමානයි R ප්‍රේරකයට හරි දැන් ප්‍රේරකයට V සමානයි I R දාපු ගමන් ඔයාලට ලැබෙනවා මෙන්න මෙහෙම මෙයාට දාන්න කෙනීම V සමානයි I R මගින් ආදේශ කරන්න V කියන්නේ කොටා VL I කියන්නේ පොතේ IS R කියන්නේ XL කියලා දන්නවා පද ආදේශ කරන්න. හරි? හරි. ඊට පස්සේ ඔය වගේම මෙයාදි ගන්න VR හොයන්නත් එපා. VR කියන්නේ ප්‍රතිරෝධකයේ විභවයනේ. එතකොට ප්‍රතිරෝධකයේ ගත්තාම මෙයාගේ පුතේ ප්‍රතිරෝධකයේ තිබුණේ R ප්‍රතිරෝධකයේ තුල ගලන කරන්ට් එක IS කියලා ගත්තා. ප්‍රතිරෝධකයේ විභවය VR කියලා ගත්තා. මෙයාටත් දාන්න ඕන පුතා V සමානයි IR මගින්. අපි යන්න ආදේශ කරගනිමුකෝ. V කියන්නේ VR කියලා ගන්න, I කියන්නේ IS කියලා ගන්න, R කියන්නේ R තමයි. අගයන් ආදේශ කරන්නකො. මෙතෙන්වත් උත්තරේ එයි. හරි? දැන් බලන්න ටැප්ටක් ගාලා උත්තර ටික ගන්න. හරි? උත්තර ටික ගන්න පට්පට් ගාලා. ඔයාට දැන් පුළුවන් කරගෙන යන්න. තනියම ගන්න බලන්න උත්තර ටික. මම කරන්න
ඉක්මනින් උත්තර ටික ගන්න, පට්පට් කරලා උත්තර ටික දාන්න බලන්න, දත්ත දරුව ටික. හරි, මං හිතනවා අර තුති උත්තර ලැබෙන්නේ නැති කියලා අපි බලමු සාකච්ඡා කරලා. තව වෙලා යන නිසා මම පැහැදිලි කරන්න පටන් ගන්නම්. එතකොට මෙතනදී ඔයාලට Excel ආදේශ වලට අගයක් ගන්න පුළුවන්. 2 5 2 5 F කියන්නේ හර්ස් වලින් පුතේ අපිට දෙනවා 50ක් කියලා. L කියන්නේ හෙන්රි දශම බිංදුවයි 5යි. සුළු කරමුකෝ අපි. 2 5 වැඩි කරනවා 50 වැඩි කිරීම දශම බිංදුවයි 5යි. උත්තරයක් වෙනවනේ පුතේ 15.7ක් කියලා ඕම් වලින්. ඔන්න Excel කියන්නේ 15.7ක් ඕම් කියලා එනවා. මේක හරිනේ. ඒක හරි. ඊට පස්සේ ආදේශ කරමුකෝ මෙතෙන්ට. R කියන්නේ 7යි. Excel කියන්නේ 15.7යි. මෙයාගේ වර්ගය. සුළු කරමුකෝ අපි. 7 වර්ගයට එකතු කරනවා 15.7ක වර්ගයක්. ලැබෙන අගේ පුතා වර්ගමූලය හොයාගමු. ලැබෙනගේ වර්ගමූලය අපට එනවා 17.189ක්. ආසන්න වශයෙන් 1.9ක් කියලා ගමුකෝ. ඕම් වලින් එනවා ඉසත් සඳහා 17.19ක්. හරි, මේ අගේ බලන්න ආපු අය මේ අගේ ආවද බලන්න පොඩ්ඩක්. 17.19 17.19 ආවද? ආවා. හරි, ඊට පස්සේ පද්ධතියට දාන මුළු පරිපථයටම I සමානයි V බෙදීම R. V කියන්නේ VS, I R කියන්නේ Z කියලා ගන්නවා. VS කියන්නේ 230යි. 230යි. හරිද? ඊට පස්සේ ඒක බෙදනවා. Z කියන්නේ කීයෙන්ද? 17.19. මම මේක මෙතනින් ලියා ගන්නවා. 230 බෙදනවා 17.19. උත්තරයක් එනවා 13.379. ආසන්න වශයෙන් අපිට ලියන්න පුළුවන් මෙතන උත්තරය 13.38ක් කියලා ඇම්පියර් වලින්. හරිද? 13.38 ඇම්පියර්. මෙයාගේ ආපු කට්ටිය පොඩ්ඩක් බලන්න 13.38ක් ආවද කියලා. 13.38ක් ආවද කියලා බලන්න. ආරච්චරිය විතර දෙනවා. හරි, මම ඊට පස්සේ එහා පැත්තේ ඉඳ මදි නිසා මම මේ පැත්තට එන්න ගන්න හදන්න ඉතිරි කොටස් ටික හදා ගන්න. හරි, මම මේ කොටස එහා පැත්තේ හදන්නම්. මේක හදන්න මාරු වෙනට ඊට මදි නිසා මේ කොටස විතරක් මෙතන හදන්නම්.
දැන් ඊට පස්සේ පරිපථය තුළ එක ප්‍රේරකයක ප්‍රේරකයක් කරහා මම මේ පැත්තටම ගන්නවා කියන එක. හරි මේ ටික ගන්නවා වැදින් තමයි ප්‍රේරකය හරහා විභව බැස්ම. දැන් ප්‍රේරකයේ ප්‍රතිරෝධය XL කියලා දන්නවා, ප්‍රේරකයේ විභව බැස්ම VL කියලා දන්නවනේ අපි. හරි ඊට පස්සේ මෙයා තුළ දරන කරන්ට් එක I කියලා දන්නවා. හරිද? ඊට පස්සේ දැන් මම කරනවා මෙයාට කෙලින්ම පොතේ දානවා V සමානයි IR කියලා. හරිද? V සමානයි IR මගේ. මෙයාගේ V කියන්නේ පොතේ VL. V කියන්නේ මෙයාගේ VL නේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් I කියන්නේ මෙයාගේ දරුවනේ IS කියලා දන්නවා. වාරයක් R කියන්නේ XL කියලා දන්නවා. ඊට පස්සේ IS කියන්නේ කරන්ට් එක අපි මෙතනින් දන්නවා 13.38යි. වැඩි කරා XL. XL කියන්නේ මෙතනින් ගත්තා 15.7යි. දැන් මේ ටික සුළු කරනවා. 13.38 වැඩි කරනවා 15.7ෙන් සුළුනම් වෙනවා 210.07ක්. මේ එන්නේ වෝල් වලින්. වෝල් 210.07ක් කියලා අපිට වටිනාකමක් ලැබෙනවා. හරි හොඳයි. අඩුපාඩු තියෙනවා හදා ගන්න. හරි ඔය කපන්නේ. හරි ඊට පස්සේ ඔන්න දැන් ප්‍රේරකය. හරි ඊට පස්සේ අහනවනේ දරුවනේ තව අපෙන් මේ ඔය ප්‍රේරකය හරි ප්‍රතිරෝධක හරහා විභව බැස්මත් අහනවනේ. දැන් මේ තියෙන්නේ R ප්‍රතිරෝධකය. මෙයාගේ විභව බැස්ම මම VR කියලා ගන්නවා. මෙයා හරහා ගන්න කරන්ට් එක I කියලා ගත්තොත් මෙයාටත් දානවා අපි V සමානයි IR කියලා දාමු. V සමානයි IR මගින් ආදේශ කරමු. මෙයාගේ V කියන්නේ දැන් VR කියලා දන්නවා. I කියන්නේ IS කියලාම ගමු. වාරයක් R. IS කියන්නේ පරිපථය තුළ ගන්න කරන්ට් එක ඇම්පියර 13.38යි කියලා දන්නවා. පරිපථය තුළ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය දන්නවනේ ඕම් 7ක් කියලා. හරි ඔය ටික සුළු කරනවා. 13.38 වැඩි කරනවා 7ෙන්. 93.66ක් කියලා එනවා වෝල්ට් වලින්. හරි බලන්න මේ අගයක් ආවද කියලා. VR අගය බලන්න ආවද කියලා බලන්න. ආපු කට්ටිය මට ටග් කරලා දාන්න බලන්න. හරි ඉක්මන් කරන්න. ඉක්මන් කරමු බලන්න. හරි හරි වෙලා තියෙනවා. රයිට්. හරි ඊට පස්සේ අහනවා තමයි පරිපථයේ කලා කෝණය හා තීටා. කලින් වගේම ගන්නවා තීටා සමානයි tan inverse xl වෙදීම r කියලා ගන්න. tan inverse xl. xl කියලා කිව්වේ 15.7යි. r කියලා කිව්වේ 7යි. මේ ටික සුළු කරන්න. එතකොට එනවා 15.7 බෙදන්නට ඕන 7ෙන්. එතකොට එන උත්තරයක් අංශක වලින් 65.969ක් ආසන්න වශයෙන් 9.7ක් කියලා මට එනවා තීටා සඳහා අගය. තීටා කියන අංශක 65.967ක් කියලා. අඩුපාඩු තියෙන කට්ටිය බලන්න ටක් ගාලා හදාගන්න. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න පට්පට් ගාලා. ඔන්න ප්‍රශ්න 8ක් අපි සාකච්ඡා කළා. තියරි ටිකත් එක්ක මම හිතන්නේ සුපිරි ගණන් ටිකක් අපි සෙට් කරේ. ලස්සනට මම හිතන්නේ දරුවන්ට වැඩ විසඳුම් ටික ලැබෙන්න ඇති. අඩුපාඩු රහිතව දරුවනේ මේ වැඩ ටික ඔයාලට කරගන්න පුළුවන්කම තියෙනවා ඇති. හරි. එතකොට අපිට තියෙන කාලෙත් මම හිතන්නේ ඔතනින් ඉවර වෙනව නේද? හරි. අඩුපාඩු ටික හදා ගන්න කොට ටක් ගාලා. අඩුපාඩු ටික හදාගමු. මේක තියෙන්නේ රයිට්. හොඳයි. ඔන්න පොතේ අද දවසේ ලස්සන ගණන් ටිකක් හදාගත්තා. මේක දරුවනේ තව ඉස්සරලා තියෙනවා ගණන් 8ක් හැදුවට පස්සේ තව ගණන් දෙකක් තියෙනවා.
ඒ ගණන් දෙක පුතා ඔයාලා ගෙදරින් try එකක් දෙන්න හදන්න පුළුවන් වෙයි හදන්න. ඒත් එක්කම දරුවනේ මතක තියාගන්න දැන් මෙතනින් එහාට තියෙන දින ගාන සීමිතයි. හෙට ඉඳලා හෙටින් පස්සේ අපි අපේ සාමාන්‍ය විදිහට අපේ රිවිෂන් පන්ති වැඩ ටික හෙට හවසත් හෙට හන්දෑවෙත් 8:00 ඉඳලා ආරම්භ වෙනවා. හෙට සාකච්ඡා කරන මොනවද කියන එක ගැන මම ඔයාලට දරුවනේ ડોකියුමන්ට් එකක් අදගෙන දානවා. ඒ දාන ડોකියුමන්ට් සෙට් එකක් අරගෙන හෙට පන්තියට සෙට් වෙන්න සුපුරුදු විදිහට. ඔයාලගේ මම තියරි ටියුට් ටික විතරයි ඔයාලට මම පෝස්ට් කරලා යවන්නේ. ඊට පස්සේ රිවිෂන් එකේ ડોකියුමන්ට් සෙට් එක මම ඔයාලට PDF ඉදිරියට දෙවෙනවා. ඒ ටික ඔයාලා print out අරගෙන ලෑස්ති වෙන වැඩ ටිකට. පැහැදිලිද? හරි. එහෙනම් අදට පුතේ මෙතනින් අපි වැඩ ටික ඉවර කරමු. හෙට හැන්දෑවේ නැවත රිවිෂන් එකේ ඉතිරි වැඩ වලට අපි සම්බන්ධ වෙන්න හම්බ වෙමු. හරි. එහෙනම් අපි හෙට හැන්දෑවේ නැවත රිවිෂන් එකේ ඉතිරි වැඩ වලදී නැවත පන්ති දීප කරලා වැඩ ටික කරගෙන යමු. හරි. එහෙනම් වැඩ ටික ඉවරයි. ඔය හදපු ගරන් ටික ගැන හොඳ අවබෝධයක් තියාගන්න. හරි පුතේ. අයිබෝවන්.